ගීතමල වාද්‍ය මිනිසාගේ පැවැත්ම සඳහා අභිවෘද්ධිය වෙනුවෙන් අත්‍යවශ්‍යම සාධකයක් වෙනවා. යම් නිර්මාණයක් මේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නේ නැත්නම් එය කලා නිර්මාණයක්ද කියන ප්‍රශ්නය ටොල්ස්ටෝයි මතු කළේ මීට බොහෝ කාලයකට ඉස්සෙල්ලම්. අපි අද කතා කරන්න සූදානම් වන්නේ රූපවාහිනී මාධ්‍යයක ඉතිහාසය වෙනස් කරන ප්‍රථම අවස්ථාව හැටියට. සාමාන්‍යයෙන් විකල්පය ගොඩ නැගෙන්නේ සම්මතයට එරෙහිව. නැත්තම් සම්මතයෙන් සිදු නොවන කාරණා නිසා තමයි විකල්පයක් පිළිබඳ අප සිතන්නේ. අද සම්මතය සූදානම් වෙනවා විකල්පය ගැන කතා කරන්න. මේ විකල්ප ගීතය, විකල්ප ගීතයේ ශෝණරේ කේන්ද්‍රස්ථානය වෙන්නේ විමුක්ති ගීතය. මේ විමුක්තිය ගීතය එකතු වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ වටා 1971 දවල භීෂණයත් සමග ජනතා විමුක්ති පෙරමුණ තමන් විඳි කෲරතර අත්දැකීම් සමුදායත් එක්ක, ඔවුන් විඳපු තාඩන පීඩන සියල්ලත් එක්ක ඔවුන් අලුත් නිර්මාණ වපසරියක් එකතු කරනවා. මේ හැබවින්ම ඒ යුගයේ තාරුණ්‍යයේ හැඟීම බවට පත්වෙනවා. එනිසාම 70 මුල සිටම අතිශය හෘදයාංගම ආමන්ත්‍රණයක් විදිහටයි විමුක්ති ගී පිළිබඳ අපිට සටහන් තබන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ වටපිටාව පිළිබඳ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම විමුක්ති ගී පිළිබඳ අතීතයේ යම් විශේෂතැන් රැසක් එකට එකතු කරගෙන. අපි ළඟ තිබෙනවා ගීතවලියක්. මේ තුළ විමුක්ති ගීතයේ එදා සිට අද දක්වා පැවැත්ම අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සියල්ලත් එක්ක වඩාත් පෑහෙන සබඳතාවය අපි ගොඩනගන්න සූදානම් වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්තුමා සමග. ටෙලිවින් සිල්ලා සහෝදරයා, ඉතාම ආදරයෙන් පිළිගන්නවා මේ වැඩසටහන. ඔව් සුදී. අර මං කිව්ව කතාව සම්මතය ඇතුලේ විකල්පයේ කතා කිරීම මගේ තන හොඳ තැනක් මේ කතාවේ ආරම්භයට. ඔව්, දැන් ඇත්තටම අපේ මාතෘකාව විමුක්ති ගී. විමුක්ති ගී නිර්මාණය වෙන්නෙත් මේ සම්මතයට එරෙහිව විකල්පය පිළිබඳ අදහසක් සාහිත්‍යමය ආකාරයෙන් නැත්නම් කලාව හරහා ගෙන යාම කියන අදහසත් එක්කෙන්. දැන් විමුක්ති ගී ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාණයක්. ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය වුණේ 1965 අවුරුද්දේ. එතකොට නිර්මාණලා ඉතා කෙටි කාලයකින්ම ජනතා විමුක්ති පෙරමුණේ එවකට හිටපු නායකත්ව දරපු රෝහණ විජේවර සහෝදර ඇතුළු පිරිස කල්පනා කරනවා අපට මතවාදී අරගල ඇතුළු මේ සමාජෙත් එක්කෙන්. ඒ මතවාදී අරගලය අපි ඍජු ලෙස දේශපාලනය කරනවා. ඊට අමතරව කලාව කියලා කියන්නේත් මිනිසා වෙතට මතවාදයන් සම්ප්‍රේෂණය කිරීම සඳහා වන ඉතාමත් මටසිල්ටු සහ ප්‍රබල මාධ්‍යයක්. එනිසා අපේ මතවාදය කලා ක්ෂේත්‍රය තුළදීත් රැගෙන යා යුතුයි කියන අදහසකට අපි එනවා. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් ගත්තොත් කලාව මතවාදී අවියක් ලෙස පාවිච්චි කරගත යුතුයි කියලා අදහසකට එනවා. ඒ අනුව තමයි මේ ගීත නිර්මාණය කිරීමට කිසියම් උත්සාහයක් දරන්නේ. නමුත් අපි කවුරුත් දන්නවා 1971 අරගලයේ ආරම්භ වීමත් එක්ක ඒ කටයුතු කරගන්න බැරි වෙනවා. ඉන්පසු විමුක්තිගේ නිර්මාණය වෙන්නේ 1971 අරගලෙන් පස්සේ 10,000ක් විතර ප්‍රමාණයක් මේ යනවා, දීපුදනවා. ඉන්පසු 20,000කට කිට්ටු ප්‍රමාණයක් සිරගත වෙනවා. ඒ සිරගත වෙච්ච අය එවැගේම සමහර වනගත වෙනවා. ඒ සිරගත වෙච්ච අය විශේෂයෙන්ම ඔවුන්ට හැඟීමක් තිබ්බ, ඔවුන් එක සටන් කරපු සගියෝ මැරලා වැටුණා, ඔවුන් විඳ දුෂ්කරතා දැක්කා, ඒ වගේම ඔවුන්ට අරමුණක් තිබ්බා, ඉතා පවිත්‍ර අරමුණක්. එනිසා ඒ තමන්ගේ හදවතේ තිබිච්ච ඒ අරමුණු, ඒ වගේම තමන්ගේ සගයෙන්ගේ පරිත්‍යාග පිළිබඳව කවි සහ ගීත ලිව හිරගවල් ඇතුලේ. කවි ගොඩක් ලිව්වා, ගීත ලිව්වා, සමහර කවි තමයි ගීත බවට පත් වුණේ. ඉන්පස්සේ ඒවා හිරගවල් ඇතුලේම ගායනා කරන්න පටන් ගත්තා. විශේෂයෙන්ම ගත්තොත් ඔය සමරු දිනවලදී. එතකොට විමුක්ති ගීවල මුල්ම ගීත ගත්තොත් එක්කෝ සමරු ගීත නැත්නම් රණ ගීත. එහෙම තමයි මේක විමුක්ති ගී ලෙස නිර්මාණය වෙන්න පටන් ගත්තේ. එතනමුත් මේකේ ආරම්භය ගත්තොත් තියෙන්නේ ඒ කියන්නේ අපේ දේශපාලනයේදී ජනතාව වෙතට වෙනස් මතයක් රැගෙන යාම සඳහා මේ කලාව කියන මත මේ ක්ෂේත්‍රය පාවිච්චි කරගත යුතුයි, කලාව මතවාදී අවියක් ලෙස භාවිතා කළ යුතුයි කියන ස්ථාවර ඉඳලා තමයි මේ ගීත සාහිත්‍යයේ ජනතා විමුක්ති පෙරමුණ පය තියන්නේ. මේ හමුව විශේෂයි. ITN මාධ්‍ය ජාලය අද අපි කතා කරන්නේ විමුක්ති ගී පිළිබඳව. 71 කැරැල්ලේ ඉඳලා අද දක්වා විප්ලවය වෙනුවෙන් ජීවිතයේ යම් කොටසක් කැප කළ බොහෝ පිරිස් අපිත් සමගින් එකතුලා ඉන්නවා ඇති. සමහර වෙලාවට 70 මුල් යුගයේ විමුක්ති ගී ප්‍රසංගය වෙනුවෙන් එකතු කරපු මේ පෙරවදන් ඔබටත් වළංගු වෙන්නට පුළුවන්.
කඳුළු පිරුණු දෑසට කඳුළු පිරුණු අසනට දෑස් කෝටි ගණනක් පෙනුණා. දුකෙන් කම්පා වී හඬා වැටෙන හදවත් තුළ කඳුලේ ගීතය ලියවී තිබුණා. ජීවත්වීම පතා දිවාරෑ දහඩිය වගුරන ගෝර කටුක වේදනාවෙන් හෙම්බත් වූ පීඩිතීන්ගේ ලේ වැල්වනින් දහඩිය බිඳුවේ ගීතය ලියවුණා. සටනින් තොර ජයක් නොමැති බව වටහාගත් විප්ලවවාදීන් උස්සඬින් රණගී ගායනා කළා. විමුක්තිගී හැදී වැඩී පෝෂණය වූ තොටිල්ල 71 බියකරු දවල භීෂණයයි. පොළොවතලයේ වෙඩි පිපුරුම් වලින් කම්පිත වෙද්දී තම ජීවිත ආරක්ෂාවට වනාන්තරගත වූ සගයින් මහත් විප්ලවීය උණුසුමින් රණගී ගායනා කළා. ප්‍රසංගයක් වශයෙන් මුලින්ම විමුක්තිගී උපත ලද්දී තබ්ලාව වෙනුවට බෙලික් තැටියටත් ජෝග්ගුවටත් මියුරු සංගීතය වෙනුවට ගොරෝසු කණහඬත් එක්කොට සිර කුටි තුල පැවැත් වූ සමුරුගී වැඩසටහන් වලින් අප අද මේ වැඩසටහනට ගායනා කරන්න එකතු කරන්නේ ඒ සැබෑවත් බොරුවත් අතර ඇති වෙනස එළිදැක්වීම උදෙසා නිර්මාණය වූ විමුක්තිගී සමූහයයි. නොයසේ නම් විමුක්තිගී ගැයුමේ හරය ඔබට දැනුවත් කිරීම පිණිස එකතු වෙන නොමියන සීනය. Thank you.
එක විමුක්ති ගීතය ඇහෙනකොට මේ ගීතත් එක්ක ජීවත් වෙච්ච තරුණ එම නැත්තම් සහෝදරත්වය මං හිතනවා ඔවුන්ගේ ඇස්සග තියෙන කඳුලක්. ඒ මොකද මේ විකල්පය ඇතුළේ කතා කරන්නේ ඔවුන්ගේ ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච කතාන්තරය. කලාව පිළිබඳ කතා කිරීමේදී බණවල ශ්‍රත්නායක සූරීන් ලියන එක තැනක සමාජයේ දූෂණයෙන් පිරෙන විට නොමගට හැරෙන විට ඒවට එරෙහි විය යුත්තෝ කලාකරුවෝය. ඔවුන් සතු කලා මාධ්‍ය නම් කඩුදුණු අමෝරා නැගිය යුතුය. ඒ කළ යුත්තේ පියවි හැඟුම් ලොවට බිහි කිරීමෙනි, යථාර්ථය පෙන්වා දීමෙනි. දැන් මෙවැනි විකල්ප ගීතය පිළිබඳ ප්‍රාමාණික තොරතුරු වාගෙන යනකොට වික්ට හාරා එක් තැනක ප්‍රකාශ කරනවා, කලාකරුවා අනිවාර්යයෙන්ම සත්‍යවාදී නිර්මාපකයෙක් විය යුතුයි, ඒ නිසාම ඔහු අත්‍යවශ්‍ය විප්ලවවාදියෙක් වෙන්න ඕන කියන කාරණාව. ඒ වගේම සන්නිවේදනයේ සතු විශිෂ්ට බලය හේතු කොටගෙන ගරිල්ලා බටයෙකුට වඩා ඔහු භයානක පුද්ගලයෙකු විය යුතුයි කියලා තමයි වික්ට හාරා සඳහන් කරන්නේ. ඒ හාරගේ අදහස සහ මඩවල ශ්‍රත්නායකගේ අදහස. ඇත්තටම මේ විකල්ප ගීත කලාවේ කලාවේ මෙහෙවර කුමක්ද කියන ටිල්වින් සිල්ලා මතය මේ වැඩසටහනේදී හරිම වැදගත් වෙනවා. ඔව්, පටන් ගන්නකොට දැන් ඔය වික්ට හාරා තව එකක් කියලා තිබුණා. ඒ කියන්නේ ඔහු කියලා තුන එකක් ගිටාරය විඩුණ්ඩයක් වන්නේත් අවියක් වන්නේත් ඒ වාදනය කරන්න විප්ලවවාදියෙක් වන්නේ නම් පමණි කියලා. ඒක මේ සංගීත භාණ්ඩ සංගීතය මේ අපේ ක්ෂේත්‍රයේදී අවියක් බවට පත් වෙන්නේ ඒක වාදනය කරන තැනත් හෝ ගායන කරන තැනත් විප්ලවවාදියෙක් වුණොත් තමයි. ඒ කියන්නේ වෙනස් අදහස් තියෙන කෙනෙක් වුණොත් තමයි. ඒතකොට ඒ නිසා දැන් අපි දකින්නේ අපේ සමාජය ගත්තොත් මම හිතන්නේ ඔය විකල්ප ගීත කියන සාහිත්‍යයේ ආරම්භය විමුක්ති කියලා තමයි අපි හිතන්නේ. මොකද ඊට කලින් අපි දකින ප්‍රබල විකල්ප ගීත කියලා වර්ගයක් තිබුණේ නැහැ. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් එම කිසියම් සමාජ දේශපාලන අරමුණකින් ගායනා කරපු ගීත අපිට මුණ ගැහෙලා තිබුණේ නැහැ ප්‍රසංග හැටියට. එතකොට දැන් විකල්ප ගීත නැත්තම් දේශපාලන අරමුණකින් සහිත ගායනා කරන ගීත පළවෙනි වතාවට ප්‍රසංගයක් ලෙස ඉස්සරහට එන්නේ ජනතා විමුක්ති පෙරමුණේ විමුක්ති ගී නිර්මාණය කිරීමත් එක්ක. දැන් මේ විරෝධාකල්ප ගී නැත්නම් විමුක්ති ගී දැන් මේ කියන කාරණා දෙකත් එක්ක පොඩ්ඩක් මම සංසන්දනය කළොත් මට මේක ගැටලුවක්. ඇත්තටම විමුක්ති ගී කියන්නේ විරෝධාකල්ප ගීයක් නෑ. ඇත්තට ගත්තොත් කියන්නේ විරෝධාකල්ප ගී කිව්වම ඒක ඇතුළේ තියෙන්නේ පවතින සමාජයට පිළිබඳව හෝ පවතින කිසියම් ආයතන සංස්ථාවලට එරෙහිව තියෙන කෙනෙක්ගේ අදහස හැඟීම ප්‍රකාශයටපත් වෙන එක. විමුක්ති ගීකම මෙන්නේ ඒකට වෙනම අරමුණක් තියෙනවා. ඒ කියන්නේ අපි විශ්වාස කරනවා අපි ජීවත් වෙන්නේ ධනේශ්වර සමාජයක. මේ ධනේශ්වර සමාජය ඇතුලේ මිනිසුන්ගේ ජීවිතය ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මිනිසුන්ගේ විමුක්තිය ලබා දීම සඳහා නම් නව සමාජයක් බිහි කරන්න උනා. ඒකට අපිට අරගලයක් තියෙනවා. එතකොට ඒ වෙනුවෙන් දායක වෙන අය තමයි විප්ලවවාදීන් කියලා අපි කියන්නේ. එතකොට අන්නේ ඒ වෙනුවෙන් දායක වෙන අයට ධෛර්යය සපයන්න, ඔවුන්ගේ හැඟීම් අරමුණු ප්‍රකාශයටපත් කරන්න, ඒ අරගලයේදී දීපිදුවන්ගේ අරමුණු සහ ඔවුන්ගේ උත්තරීත මේ තරත්වය පිළිබඳව කතා බහ කරන්න ලියවිච්ච ගී තමයි විමුක්ති ගී කියලා කියන්නේ. කියන්නේ පොදුවෙන් ගත්තොත් ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ලියවිච්ච, විමුක්තිය වෙනුවෙන් සටන් කරපු අය ගැන ලියවිච්ච ගීත තමයි විමුක්ති ගී කියලා කියන්නේ. ඒ නිසා විරෝධාකල්ප ගී වලට වඩා ටිකක් ඒක ඊට එහාට ගිහිල්ලා තියෙනවා. ඊට වඩා ඒක පොහොසත්. ඔව්. දැන් ටිලින් සහෝදරයා දැන් ගීතය කියන සාධකයේ ගත්තොත් දැන් ගීතය අපි අහන්නේ මනසින්නේ. මේ කාරණා අපේ මනෝමූලිකයි. දැන් මනෝමූලිකව මේ ගීතය නිසා ඇතිවන දෘෂ්ටිවාදය බලපෑම ඍජුවම මනසට ඉල්ල කරන්නේ. හැබැයි ඒ කොහොමද දේශපාලන ව්‍යාපාරයක් ඇතුලේ භෞතිකවාදීව මේ සමාජය වෙනස් කරන්න යොදාගන්නේ? ඒක මෙහෙමයි කියන්නේ අව කාල් මාක්ස්වාදී ප්‍රියා ඔහු වෙලාවක කියනවා මෙහෙම දැන් අදහස් මිනිසුන් බහුතරයක් විසින් වටහා ගත් කල එය ද්‍රව්‍යමය බලයක් බවට පත් වෙනවා කියලා. කියන්නේ අදහස් මතවාද මිනිසුන් බහුතරයක් විසින් වටහා ගත්තොතින් බහුතරයක් තුළ ගියොත් ඒක ද්‍රව්‍ය බලයක් බවට පත් වෙනවා කියලා. මොකද අදහස්වල ද්‍රව්‍යමය බලය තමයි මිනිසා පුද්ගලයා. දැන් ඒ විමුක්ති ගී වල තියෙන විමුක්ති ගී වලින් උත්සාහ කරා මිනිසාගේ මනසට సౌందర్యයත් එක්ක රිද්මයත් එක්ක කිසියම් අදහසක් එකතු කරන්න. ඒ අදහස තමයි අපි ජීවත් වෙන සමාජයේ වැරදි අසාධාරණයි අයුක්ති සහගතයි ඒ වෙනුවට අපි වඩා සාධාරණ යුක්ති සහගත සමාජයක් නිර්මාණය කළ යුතුයි කියන අදහස මිනිසා තුළ තැන්පත් කිරීම තමයි විමුක්ති ගී වල අරමුණ බවට පත් වුනේ. එතකොට ඒ අදහස බහුතරයක් විසින් වටහා ගන්නකොට ඒක අනිවාර්යයෙන්ම ද්‍රව්‍යමය බලයක් බවට පත් වෙනවා. එතකොට ඒ එහෙම තැනකටපත් වීමෙන් තිබිච්ච වකවණුක තමයි අපි ජීවත් වුනේ. මේ අරගලයේ තැනකදී
අපිට මුහුණ දෙන්න සිදුවෙනවා අර විඤ්ඥානවාදීව සහ භෞතිකවාදීව අපි කතා කරන මේ ශිෂ්ටයන් දෙක ඇතුළේ මේ මාක්ස්වාදී කාරණත් එකට එකතු කරගෙන තියෙන හැප්පීමට. භෞතිකවාදී සමාජය ඇතුළේ සංගතික සමාජයක් සමාජගත වෙනකොට කර්මාන්ත කියන දේවල් එකතු වෙනවා. මේ කර්මාන්ත ලාභලබන ව්‍යාපාර බවට පත් වෙනවා. ඒ ලාභලබන ව්‍යාපාර ඇතුළේ සුසුම් එමනත එකිබිඳුම් එකතු වෙන්නේ කම්කරුවට. මේ පාලනය කරන උදවියයි එම නැත්තම් මේ වගේ සේවය කරන සේවකවී අතර ලොකු පරස්පරයන් ගොඩ රැගෙනවා. මේ මං හිතනවා ලංකාවේ වුණත් කාර්මිකරණයේ මුල් යුගවලදී ටිකක් දරුණුව දැනිච්ච දෙයක්. මං කැමති කම්මලෙන් අර නැගෙන්නේ දුම් කඳක් නොවේ කියන ගීතය ඇතුළේ ගැබ්බෙලා තිබෙන යථාර්ථය චුට්ටක් සඳහන් කරනවා නම් ගීතයට පෙර. ඇත්තෝ දැන් මං කල්නත්කු වගේ මේ මිනිස්සුන්ගේ ජීවිතයේ දිහා දකිද්දි සාමාන්‍ය සමාජයේ මිනිස්සුන්ගේ දුක වේදනාව දිහා දැකලා දැක්කට ඒකට හේතු හොයාගත්තේ නැහැ. ඒක දැක්කේ සරලව. එක්කෝ මේක අපි ලබාවුපන් හැටි නැත්නම් මොකක් හරි පෙර කරපු කර්මයක් නැත්නම් වෙනත් බලවේගයක් ලෙස තමයි මේක තීරණ කරන් තිබුණේ. නමුත් විමුක්තිගේ වලින් තමයි මේ මිනිසාගේ වේදනාව පිටුපස තියෙන ඇත්ත බලවේගය මොකක්ද කියන එක පිළිබඳව හෙළ කරන්න උත්සාහ කරේ. එතකොට දේශපාලනයෙම කෙල් කරලා තිබ්බා. ගීත සාහිත්‍ය ගත්තොත් ඒ වැඩේ කරා. එතකොට ඔය කම්මලෙන් ගීතය ගැනෙත් එහෙම ලියවිච්ච ගීතයක්. එතකොට කම්මලෙන් ගීතේ තියෙන්නේ කම්මලෙන් අර නැගෙන්නේ දුම් කඳක් නොවේ දුක් සුසුම් අපේ. ඒ කියන්නේ කම්මලෙන් අපි දකින දුම් නගින කම්මල් වලින් ඒ කාලේ කම්මල් දැන් නම් ටිකක් වෙනස් ඊට වඩා. එතකොට ධනවාදී බිහි වෙච්ච කාලේ කම්මල් අපි කියන්නේ විශාල දුම් කුළුණු තියෙනවා දුම් නගිනවා. එතකොට ඒ කම්මලෙන් නගින දුම කියලා කියන්නේ ඒ කම්මලේ වැඩ කරන මිනිසුන්ගේ දුක් සුසුම් කියලා තමයි මේ ගීතේ ලියපු කෙනා දකින්නේ. ඒ වගේම ගොවි පොලෙන් අරහැන්නේ උදළු හොඬ නොවේ එකි බිඳුම් අපේ. දැන් ගොවි පොලේ ගොවි වැඩ කරනවා. ඒ වැඩ කරන ගොවියාට දුක වේදනාවක් තියෙනවා. ඔහු එකි බිඳිනවා. එතකොට අර උදළු හොඬ නොවේ මේ ඇහෙන්නේ එකි බිඳුම් කියලා කිව්වා. ඒක කිව්වෙත් කාටද? අලුත් පරපුරට. ඒ නිසා තමයි කියන්නේ රත්තරම් පුතේ රත්තරන් දුවේ. ඒ කියන්නේ මේ අලුත් පරපුරට කිව්වා කම්කරුවන්ගේ ගොවියන්ගේ දුක තමයි කම්හලේ දුමලස පිට වෙන්නේ උදැල්ලි හර ලෙස එන්නේ. ඒ නිසා අපි අලුත් සමාජයක් නිර්මාණය කරන්න ඕනා කියලා. ඔය සින්දුවේ අගපදයේ තියෙන්නේ ලොවට උරුම පෑවැ හැක්කේ ටික දෙනකුන් හට නොවේ දුවේ පුතේ එපදුනොත් කාහටත් උරුම වේ. ඒ කියන්නේ අපි ඉපදිච්ච අපි හැමෝටම ලෝකයේ සම්බන්ධයෙන් සමාන අයිතියක් තියෙනවා. ඒක ටික දෙනකොට අයිතිවාසිකම් කියන්නේ වැරදි කියන එක තමයි මේ ගීතෙන් කිව්වේ. මොකද දැන් ධනවාදය ඇතුලේ අපි ජීවත් වෙන සමාජයේ තියෙන බොහෝ දේවල් අයිතිය කියන්නේ ටික දෙනෙක්. අපි ඔක්කොම උපදිද්දී සමාන උපදිනවා. නමුත් ජීවත් වෙනකොට අසමානව ජීවත් වෙනවා. රැන් අසමානව. ඒ සමයකින් කිව්වා අපි උපදිනකොට සමාන උපදිනවා. ලෝකෙ අපි හැමෝටම අයිති. ඒ නිසා ඒක ටික දෙනකොට අයිති නෑ. අපි හැමෝටම අයිති සමාජයක් බවට මේක පත් වෙන්න ඕන කියන අදහස තමයි මේ ගීත ඇතුලේ අවසානයේ දෙන්න උත්සාහ කළා තියෙන්නේ. කඳු හෙල් නැති සමතලා බිමක් ඇතුලේ මිනිසුන්ගේ මනසක් ඇතුලේ ක්‍රියාත්මක වෙන සියලු සිතුවිල්ල තවකයුත් එක්ක සමානාත්මයේ රජ වෙන ගීත කලාවක් කෙරේ විමුක්ති ගීතේ යොමු වෙච්ච ලස්සන තැනක් තමයි කම්මලෙන් අර නැගෙන්නේ දුම් කඳක් නෙවෙයි කියන කීය. දැන් මේ විමුක්ති ගායන කණ්ඩායම පිළිබඳවත් මම හිතනවා සටහනක් එකතු කරලා අපි උන්ට ආරාධනා කරමු ගීත ගායනා කරන්න. ඔව් ඇත්තටම දැන් විමුක්ති කියලා විශේෂයක් තියෙනවා. ඒ තමයි විමුක්ති වලට අයිතිකාරයෙක් නැහැ. දැන් ඕනම ගීයකට පද රසකයෙක් ඉන්නවා, ගායකයෙක් ඉන්නවා, සංගීත නිර්මාණකෙක් ඉන්නවනේ. දැන් විමුක්ති කියලා මම යවොත් එහෙම කවුද මේ පද ලිව්වේ මට කියන්න බෑ. කවුද මේක ගායනා කරපු පළවෙනි ගායකයා මට කියන්න බෑ. ඒක අපි කාටවත් කියන්න බෑ. මේක අපේ ජනශ්‍රුතිය වගේ. දැන් අපේ රටේ ජනශ්‍රුතිය තියෙනවා කරත්ත කවි, පැල් කවි. අපෙන් අහුවොත් එහෙම කවුද මේ පැල් කවි ලිව්වේ කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඒ වගේ දැන් මේවා ලියපුවා ඉන්නවා. නමුත් ඒ කිසි කෙනෙක් තමන්ගේ නම ඉස්සරහට දාන්න උත්සාහ කරේ නැහැ. මේක පොදු වස්තුවක් ලෙස තියෙන්නේ. එතකොට ඒ නිසා විමුක්ති ගී ලිව්වේ හිරගත් වෙලා හිටපු අපේ බොහෝ සහෝදරවරු. ඒ සමහර ගීත එතරම්ම సౌందర్యාත්මක නැහැ. සාහිත්‍ය නැහැ. නමුත් පස්සේ කාලක ෂුට්ටක් වෙනස් කළා, පෝෂණය කරගත්තා. සංගීතය හදද්දිත් මුලින්ම නම් සංගීතය නිර්මාණය කරගත්තේ හිරේ හිටපු අයම තමයි සරල සංගීතයක්. හැබැයි පසු කාලිකව මේක ප්‍රසංගයක් ලෙස අපි ඉදිරිපත් කරනකොට අපේ රටේ හිටපු රගශීලී සංගීතවේදීන් ගොඩක් අපිට මේකට උදව් කරා. ඕන් අපිට කියන්නේ තනු නිර්මාණ කළ දුන්නා. ඒ වගේම ගායනා කරනකොටත් අපේ පක්ෂයේ අයම තමයි ගායනා කරේ. මට මතකයි මුල්ම කාලේ විශාල පිරිසක් හිටියා. මම නම් කියන්නේ කොහොම සමහර නම් පැටලෙන්න පුළුවන්. නමුත් මම නම් කීපයක් කිව්වොත් දැන් මේක මුල්ම කාලේ ගායනා කරනකොට විපක්ෂ හිටපු ප්‍රධාන ලේකම් ලයන් බෝපගේ මුල්ම ගායනා කරපු ප්‍රසංගයේ ගායනා කරපු අර්ථ ශ්‍රී ලයන් බෝපගේ හිටියා. ඊට පස්සේ සෝමන් සම්මසිං සහෝදරත් මුල් කාලේ ගීත ගායනා කළා.
ඊට පස්සේ ජයතිල කියලා සහෝදරයෙක් ගායනා කළා. ඊට පස්සේ තිලක්කිද්ද මල්කොඩ කියලා සහෝදරයෙක් හිටියා. ඊට පස්සේ සුන්ලාභේ සේකර, ඊට පස්සේ බෝපේගේ සහෝදරයා පස්ස ගාලක බැඳපු චිත්‍රා කියලා සහෝදරි එය ඒ වගේ පිරිසක් ගායනා කරා. සංගීත සපයන එකෙත් අපේ අය සංගීත සපයව මම තන ඔය ප්‍රසිද්ධයි මාර්ස් නන්දන මාර්සිංහ තමයි තබ්ලා වාදකවල වෙලා හිටියේ. ඊට අමතරව අපට බොහෝ හිතවත් කන්තින සංගීත ශිල්පීන් විටින්ගට දායක වුණා සංගීත සපයන්න. නමුත් පොදුවේ ගත්තොත් එහෙම විමුක්ති ගී රචනය කිරීම, බොහෝ තවුන් නිර්මාණ කිරීම සහ ගායනය ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකින් විසින් සමාජිකව විසින් තමයි සිදු කළේ. සාමූහික ප්‍රයත්නය. ඒ සාමූහික ප්‍රයත්නයේ ප්‍රකාශනය තමයි ඔබ මේ නරඹන්නේ. කොවිපලින් අර ඇහෙන්නේ උදලු හඳ නොවේ, ඉකි බිඳුම් අපේ මංහලින් අර නැගෙන්නේ දුම් කඳක් නොවේ, දුක්සුසුම් අපේ කොවිපලින් අර ඇහෙන්නේ උදලු හඳ නොවේ, ඉකි බිඳුම් අපේ රත්තරන් කොවේ. සෙට මැදුරු දැනුවේ ගලින් ගල තබා නොවිද්දුවේ පුතේ, අහස උසට මැදුරු දැනුවේ ගලින් ගල තබා නොවිද්දුවේ පුතේ, ලේවලින් අත්වලින් මේ අපේ අර නැගින්නේ දුම් කඳක් නොවේ, දුක්සුසුම් අපේ විමුක්ති ගීතය පිළිබඳ කතා කරන මිනිසිරෙන්නේ. මේ විමුක්ති ගීතයේ අතාර්ථය දිගහැරුම පිණිස අද මේ නොමියන සිහිනයත් එක්ක සහභාගිත්ව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා. දැන් මම එක උද්දීප්තියක් ගේනවා මේ කාරණාත් එක්කලා. දැන් 70 අපි දකිනවා විකල්ප කලාවක්. දැන් ඔබ සඳහන් කරන මුලින්ම අපිට අහන්න ලැබුණේ විමුක්ති ගී කියන එක සමාජගත කළේ. හැබැයි ඒහා වගේම 70 නාට්‍ය, 70 සිනමාව, 70 ගීතය මේ ඔක්කොමත් එක්ක බැඳෙන ස්වර්ණමය කියන නමකුත් මේකට පට බැඳෙනවා. මේ සේරමත් එක්ක මිනිසුන්ගේ බුද්ධියට සහ මිනිස්සු හිතන අර රැඩිකල් වාදනය නැත්තම් ඔවුන්ගේ ඇතුලේ තිබෙන තෙරපුමට අවශ්‍ය කරන නිර්මාණ හුඟක් බිහිවෙච්ච කාලයක්.
මංකමති වටපිටාව බිහිවීමේ මූලාශ්‍රය කොහොමද මෙතිතින් උද්දීපනය වුණේ කියන කාරණාව අපේ මිතුරන්ට දන්න. ඇතරම දැන් එදදාස්නමසිය හැටිය දසක අගවෙනකොට අපේ රට ඇතුලේ මේ අපේ තිබිච්ච සමාජ ක්‍රමයට හැරව විශාල මතයක් නිර්මාණයෙන් තිබුණ. තොට ඒක ගත්තොත් එහෙම ධනවාදය පරාජර පත් කරල මේ සමාජවාදය ගුණගන්න ඕනයි කියන සමාජවාදී මතයක් තම හැදමෙන් තිබ්බේ. තකොට ඒක ගුණනැගීමේදී ජනතාව මුක්ති පෙරුණ එදදාසමසිය හැට පහ නිර්මාණවීමත් මේකට විශේෂ බලපෑමක් කලා. විශ දසමසය හැටාට වගේ වෙනකොට ජනතාව මුක්තිපරුණ ක්‍රියාකාරත්ව විශ්වවිද්‍යාලවල විශාල වශයෙන් තිබුණ. එසයි කල විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ මේ මතවාදයත් එක්ක නිර්මාණ කරනයට පිවිසෙන පටන් ගත්තා. එනිසා ඒ හැත්තෑවේ මුල සිටම මේ විකල්ප සහ වාමවාදී නිර්මාණයන්ට අවශ්‍ය කරන පසුබිම සකස් වෙලා තිබුණේ. හැබැයි මේක බරපතල ලෙස මතු වෙන්නේ 1971 අරගලයෙන් පස්සේ. 1971 අරගලේ පරාජයටපත් වුණාට ඒක සමාජයට කරපු බලපෑම අතිශය විශාලයි. එක පැත්තකින් කතෝ දේශපාලන බලපෑමක් කරා. දැන් ලංකාවේ 1975 ඇති වෙච්ච ඉඩම් ප්‍රතිසංස්කරණය අක්කර 50 සීමා කරපු එක 71 අරගලේ ප්‍රතිඵලයක් ලෙස එන්නේ. ඊට පස්සේ තරුණ කොමිෂන් පත් කරන්න සිද්ධ වෙච්ච එක ඒ අරගලේ ප්‍රතිඵලයක් ලෙස එන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් අපි දැක්ක දේ තමයි 72 ජනරජ ව්‍යවස්ථාව. මොකද 72ට කලින් අපි මහරජනගේ යටත් ඇසුළු සිටියේ. 72 තමයි ලංකාවකින් වෙනස් වෙන්නේ. එතකොට ඒ ජනරජ ව්‍යවස්ථාව එන්නේ මේකේ බලපෑමකුත් එක්ක. ඒ වගේම කලා සංස්කෘතික ක්ෂේත්‍රයටත් විශාල බලපෑමක් 72 අරගලේ කළා. එතකොට ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ දිහත් වෙලා කරන් ආපු විමුක්ති ගී වගේ නිර්මාණවලට බාහිරව සමාජීයව ප්‍රගතිශීලී සහ වාමවාදී අදහස් දරන කලාකරුවන් මේ අරගලයේ කම්පණය එක්ක මේ කම්පණය දැනිලා වුන්ට ඔවුන් ඒක නිර්මාණ කරන්න යොදාගත්තා. ඒ නිසා අපි දකිනවා නාට්‍ය ක්ෂේත්‍රයේ නිර්මාණ බිහිවෙන පටන් ගත්ත 71 අරගලයක් පදනම් කරගනිමින් මතන් ධම්මජාගඩු වගේ නාට්‍යවේදියෙක් කරපු සමහර නිර්මාණවලට මේක බලපාලා තිබුණා. ඒ වගේම ගීත සාහිත්‍යයට සිනමාවට දෙපැත්තෙම මේක විවේචන කරපු නිර්මාණත්තාව මේක මේ පදනම් කරගත් නිර්මාණත් එන්න පටන් ගත්තා. දැන් ධර්මසේන පතිරාජයන්ගේ මැදිහත් වීම සිනමාවට පැහැදිලිවම ධර්මසේන පතිරාජයන් වම්යුරේ සිනමාවේදියෙක් ලෙස එන්නේ මේ කාලේ. ඔහු කෙලින්ම ධනවාදී ප්‍රශ්න කරනවා. ධනවාදී රාජ්‍ය පිළිබඳ තිබිච්ච හංගපු දේවල් එලි කරනවා. ඒ නිසා ඔහුගේ සොල්දාදුන් නැහැ වගේ චිත්‍රපටයකින් මිනිසුන්ගේ රාජ්‍ය ගැන මොකක්ද කියන එක පිළිබඳව කතා බහ කරා. පරමාධිපත්‍යය තියෙන්නේ ආයුධ වෙල කෙනෙක් ආයුධ තුලය කෙනෙක් ඔහු පැහැදිලි කරා සොල්දාදුන් නැහැ චිත්‍රපටයෙන්. ඒ වගේ චිත්‍රපට ක්ෂේත්‍රයට නාට්‍යයට විශේෂම ගත්තම ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තම ගීත කලාවටත් මේ බලපෑම එන්න පටන් ගත්තා. දැන් අපි දකිනවා විශේෂම 1977 පස්සේ ගීත කලාවේදී විවිධ ප්‍රසංග නිර්මාණ වෙන පටන් ගත්තා. කපුගේ මහත්මයා විසින් කරපු ප්‍රසංග එවනම් මාන්නලගේ පැත්තෙන් ගත්තොත් ඒ වගේ ප්‍රසංගත් විකල්ප ගීත සහිත ප්‍රසංග එන්න පටන් ගත්තා. කොහොමත් 70 දශකයේදී මේ කලාව තුළ ඇති වෙච්ච මේ වාමවාදී නැඹුරුව වාමවාදී කලා රැල්ලක් වගේ එකක් ආවේ ඒකට 71 අරගලයේ කම්පණය තදින් බලපෑවා කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒ කම්පණය ඇතුලේ මේ නිර්මාණ එකතු වෙනකොට මේ පොදු ඉදිරිපත් කිරීමේ මාධ්‍යකරුවා වෙනුවෙන් විවිධ උද්ෘතයන් නිර්මාණය වෙනවා. දැන් ඒ අතරින් ජී පුංචේවා මහත්මයා මේ විකල්පයේ මතය යොමු යුත්තේ මෙන්න මේ ආකාරයට කියලා වුණු උද්ෘතයක් එකතු වෙනවා. ਉਹ සඳහන් කරනවා කලාකරුවා නැතිබැරි මිනිහාගේ කටහඬ විය යුතුය, දුකෙහි සොරනාදයත් යුක්තියේ විනිශ්චයකරුවෙක්ද විය යුතුය කියලා. ඔව් ඇත්තට මේක හරියට හරි මම දැන් පසු කාලයක සමහර ගීතවලටත් කපුගේ මහත්තයා ගායනා කරපු සමහර ගීතවලටත් ගීතවලත් මේ අදහස් තිබ්බා. ඒ කියන්නේ ජනතාව ගැන කියන්න බැරි නම් අපේ හඬින් වැඩක් නැහැ. අපි ගොළු වෙන්න ඕන අදහසක් තිබ්බා. ඒ වගේම දැන් නන්දමාලි දුක ගැන දුක දැක්ක දයාබර වී නිතින් කඳුලක් නොහෙළුව නම් ඔබේ නාමෙන් උඹට සස්සර රාවණන්ව හිඳිමි ගොළු වී කියලාන්න හරි එහෙම. ඊට පස්සේ නන්දමාලිගේ පැත්තෙන් ගත්තමත් අර ගීත කීපයක් තිබ්බ නේද? බතක් වෙලා පිසින්න බැරි නම් වැඩක් නෑ වගේ අදහස් තිබුච ගීත. ඒ නිසා ඒ ගීත සාහිත්‍යයට මේ අදහසක් කියන්නේ පීඩිත මිනිසාගේ පීඩා වෙනුවෙන් කතා කරන්න බැරි ගීත සාහිත්‍යකින් වැඩක් නෑ, සංගීත වේදිකකින් වැඩක් නෑ, ගායකකින් වැඩක් නෑ කියන අදහස ওই අදහස ගීත නිර්මාණ තුලත් ඇති වුණා කියලා තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. සා පොදුවේ ගත්තොත් ඔය 70 දශක සහ 80 දශකයේදී මේ අරගලයත් එක්ක බැඳිච්ච ඒ අරගලයේ විසින් කිසියම් විදිහක මේ බලපෑමක්
ලැබිච්ච ගීත සාහිත්‍යයක් කලාවක් අපිට නිර්මාණ වුණා. දැන් විමුක්තිගීවල සම්බන්ධයෙන් සමහර ගදහස් තිබ විමුක්තිගී කලාත්මක කෘති නෙවෙයි සටන් පාඩ කියලා. මම හිතන්නේ ඒක එහෙමම තමයි. මොකද හේතුව තමයි දැන් මේ විමුක්තිගී නිර්මාණ කරපු අය කියපු අය කවුරක්වත් අපේ රටේ මේ ප්‍රසිද්ධ කලාකාරයෝ නෙවෙයි. ඔවුන් කලා විශේෂ කරපු අය නෙවෙයි. ඔවුන් තිබ එකම දේ තමයි ඔවුන්ගේ හදවතේ පැනනැංක අදහස් ඔවුන් වචනවලට පෙරළුවා. ඔව්. ඒක ඇත්තටම මේ බිම්මට්ටමේ කලාකරුවාගේ නිර්මාණ කෞශල්‍ය පිළිබඳව අපි වෙනමම අපි තම තැනකදී මේ සාකච්ඡාවේ කතා කරමු. ඔබ ඊටාම හොඳ දැනගට ආවා. දැන් මේ කලාව මගින් මිනිසාට සමීප වීම. දැන් විමුක්ති ගී ඇතුලේ ඊටාම සූක්ෂම විදිහට අපිට හිතන්න පුළුවනවා. දැන් හොඳම උදාහරණය තමයි මේ කඳුයාය මත වැතිරී කියන ගීතය. දැන් තේකෝප්පයක් රස විඳින්නා ඉහළම මාලයක සඳුළු තලයේ ඉඳලා තේකෝප්පේ රස විඳිනවා වගේම අර පාරයා ඉන්නේ තියෙන බක්කි කරත් එකකින් අරගෙන තේ කරත් එකකින් අරගෙන පේන්ටියක් වඩයක් එක්ක හපන තැනට එනකම් මේක වෙනස් වෙනවා මේ සමාජ පන්තිය. ඒ නිසා මේ තේකෝප්පය අර ඔබ කියන ධනපති සහ නිර්ධන කියන දෙක අතර තියෙන මනා සම්බදතාවය. තේකෝප්පයට ඔබ දෙන ප්‍රවිෂ්ඨය මේ විමුක්ති ගී ඇතුලේ ඇත්තම ඔය කඳුයාය මත වැතරේ කියන ගීතේ අපේ මේ විමුක්ති ගීවල තියෙන විශේෂ ගීතයක්. එකක් මේක පොඩි අපූර්වත්වයක් තියෙනවා. ඒ කියන්නේ මීට කලින් කවුරුවක්වත් මේ තේ කර්මාන්තය පිළිබඳව තේ වගාව පිළිබඳව දැකපු නැති දෘෂ්ටියක මේක දිහා බලනවා. අපූර්වත්වයක් තියෙනවා. දෙවෙනි කාරණේ තමයි මේකේ රණිත් ගීතවලට වඩා පොඩි සෞන්දර්යාත්මකමකුත් තියෙනවා. ඒ කියන්නේ මේකේ අපිට චිත්‍රූපම හොයා ගන්න පුළුවන්කමක් තියෙනවා. අපි දැන් ගත්තොත් උඩට පැත්ත යනකොට කඳු සිසාරා කඳු වැහිලා තියෙන තේ ලස්සන තේ ආයවල් වලින්. එතකොට දැන් මේ ගීතය කියන්නේ කඳු ආය මත වැතිරිලා තේ නිල්ල හිමිදිරියේ පිනි කඳු සල්නවා. සාමාන්‍යයෙන් ගත්තොත් අපි දන්නවා ඔය නූරෙලිය බණ්ඩාරවල පැත්තේ තේ තිනකොට උදේට පිනි වැටෙන පටන් ගන්නවා. එතකොට පිනි වැටෙන එක තේ වතු වල තේ දළුවෙන් පිනි වැටෙන එක මේ ගීත රචකයා දකින්නේ කඳු ආය මත තේ නිල්ල වැතිරිලා උදේ පාන්දර පිනි කඳු හදනවා වේදනාවෙන්. එතකොට ඒක හේතුවමයි දැන් මේ තේ කර්මාන්තයේ නියලන තේ දළු නෙලන සේක නියලන පිරිසක් ඉන්නවා අපේ රටේ. තාමත් උන් දුක් වේදනා විඳිනවා. උන් විශාල දුක් වේදනාවක් විඳින කම්කරු පිරිසක්, වතු කම්කරුවෝ. එතකොට මේ ගීත රචකයා අහනවා ඒ ඔවුන්ගේ දුක පිළිබඳවද මේ කඳුළු සලන්නේ කියලා අහනවා තේ වගාවෙන්. ඊට පස්සේ අනිපැතෙන් ගත්තොත් එහෙනම් දැන් තේ වතුර තේ ඇසරුණේ අපේ දහදීන්, තේ වතුර රතුණේ අපේ ලේ වලින් අතරවසෙ මේ මිනිසාගේ දහදි ශ්‍රමයෙන් තමයි මේ සියල්ල නිර්මාණය වෙන්නේ. ඒ නිසා මේ අපේ විමුක්තිගීවල විශේෂ බරක් දාලා තියෙනවා මේ ශ්‍රමයේ වටිනාකම පෙන්වන්න. මම හිතන්නේ දමිලයාගේ ශ්‍රමය පිළිබඳ මනා වටිනාකමක් ලබා දුන්නු විශිෂ්ට ගණයේ මුල්ම ආකෘතිය හැටියට තමයි. අතර වශයෙන් ගත්තොත් එහෙම ගීතයක් ලෙස තමයි සලකන්න පුළුවන්කම තියෙන්නේ. අපි මේ රස විඳින්නේ ගීතේ. ஓ போரே நீ கரியா
மலை நாட்டின் அடிவாரத்தில் நிலம் கொழுந்தின் குறியீட்டிலே பனி கண்ணீராலே வாடும் எமக்கு வேதனை காலம் வருமே புது யுக புரட்சிகள் செய்ய நேரம் கூடுமே அநியாயங்கள் ஒளிய ඔබට ඉදිරිපත් කරන්නේ ජනමාධ්‍ය කියන මාතෘකාව වෙළඳපොළට යටත් වෙලා තිබෙන යුගයක. නැත්තම් ඇත්තටම හැම ජනමාධ්‍යයක් ඇතුළෙම අලවිය කියන එක මුල් වෙලා තිබෙන කාලවකවානුවක. එහෙම තැනකදී විමුක්ති ගී ITN එකෙන් අපි ඔබට සමීප කරනවා. දැන් විමුක්ති ගීතය සහ ජනමාධ්‍ය භාවිතය කියන කාරණාව අපි ස්මතුකළු. විමුක්ති ගීතයේ අද දවස පිළිබඳව ටිලින් සිල්ලා සහෝදරයා අපිට කියන්න පුළුවන් එන්නේ කොහොමද? දැන් කුමන හේතුවක් නිසාවත් නිසා හරි දැන් මේ ස්වාධීන රූපවාහිනී වගේ ආයතනයකින් මේ වැඩසටහනක් විමුක්ති ගී පිළිබඳ මේ වගේ වැඩසටහනක් කිරීම අපි දකින්න ඉතාමත් වැදගත් දෙයක් කියලා. මේ මම හිතන්නේ මම හොයලා බැලුවා විද්‍යුත් මාධ්‍ය ප්‍රථම අවස්ථාව. මම විශ්වාස කරන විදිහට දන්න විදිහට විද්‍යුත් මාධ්‍යයෙන් කරන පළවෙනි වැඩසටහන තමයි මේ වැඩසටහන. ඒ නිසා මම හිතන්නේ ඒක ඒ ගෞරවයේ ITN එකට ලැබෙන්න ඕනකම තියෙනවා. දැන් ඔබ පටන් ගත්තා වගේ දැන් අපි ජීවත් වෙන යුගය ධනවාදයේ මේ ටිකක් වෙනස් යුගයක අපි ජීවත් වෙන්නේ. කොහොමද ධනවාදය ලෝකෙට ආපු ගමන්ම සියලුම දේවල් වෙළඳ භාණ්ඩ බවට පත් කරගත්තා. ඒ නිසා ඒක කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනයක තැනක මාක්ස් එංගල්ස් කියනවා මේක. ඒ කියන්නේ ඔවුන් ධනවාදයේ වෛද්‍යවරයා, ගුරුවරයා මේ හැම දෙනාගේම තිබිච්චාර ප්‍රභාරාශ්මි ඉවත් කරලා ඔවුන් ශ්‍රමික බවට පත් කරගත්තා කියලා. ඒ නිසා සුද්දුස් හැම දෙයක්ම කෙලසෙන පටන් ගත්තා කියලා කියනවා. දැන් ඒ නිසා දැන් අපි දකින දේ තමයි කලාව, සංගීතය මේ ඔක්කොම දැන් ප්‍රාග්ධනයේ ගොදුරු බවට පත් වෙලා තියෙන්නේ. ප්‍රාග්ධන හිමියන්ගේ අතේ තියෙන්නේ. ඊට පස්සේ ඒවා ප්‍රචාර වෙන ජනමාධ්‍ය ආයතන ගත්තමත් ප්‍රාග්ධනෙත් එක්ක සම්බන්ධයි. ඒක කලාව කියන එක ප්‍රාග්ධනයේ අතිරික්ත හා සම්බන්ධ කාරණාවක්. ඇත්තටම කලාව ප්‍රාග්ධනයේ අතිරික්ත එක්ක සම්බන්ධයක් නැහැ. නමුත් දැන් කලාව බිහි වෙද්දී කලාව විෂයක් ලෙස වර්ධනය වෙනකොට මේ ප්‍රාග්ධනෙ නෙවෙයි සමාජ අතිරික්තෙම එකට හේතුකාරක වුණා. ඒ කියන්නේ එක්තරා යුගයක පන් සමාජ ආරම්භ වෙච්ච කාලේ අතිරික්ත නිෂ්පාදනයක් තිබ්බයි. අතිරික්ත නිෂ්පාදන තමයි කලාකරුවා පාවිච්චි කරගත්තේ නිෂ්පාදනයට නියැලෙන්නේ නැතුව නිර්මාණකරණය කිරීමට. නමුත් ධනවාදයට පස්සේ වෙන දේ තමයි ධනවාදය තුළ තමයි ප්‍රාග්ධනය එන්නේ. ඒ ප්‍රාග්ධනය මේ ඔක්කොම ගිල ගන්නවා. ප්‍රාග්ධනය වහල්ලු බවට පත් කරගන්නවා. එතකොට දැන් ගත්තම ඕන හොඳම නිර්මාණ ශිල්පියෙක් කෙටියත් ඔහුට ඔහුගේ නිර්මාණ කරන් යනවනම් ඔහු ප්‍රාග්ධනෙත් එක්ක සම්බන්ධ වෙන්න වෙනවා. ඒකට මිලක් තියෙනවා. ඒකට මිලක් හැදෙන්න ඕන. මිලක් හැදෙනවා. මිලක් නියම කරනවා. ප්‍රාග්ධන හිමිය ඔහු ගන්නවා තමන් අතට. එතකොට අවසන් ගත්තොත් ඔහුගේ නිර්මාණය ප්‍රාග්ධන හිමියාට ලාභ ලබා දෙන ව්‍යාපාරයක් කර්මාන්තයක් බවට පත් වෙනවා. එහෙම නැතුව ඉන්න පුළුවන් හරි කලාතුරකින් තමයි විශේෂයන් තියෙන්නේ. නමුත් විමුක්ති ගී එතෙන්ට වැටුන්නේ නැහැ. විමුක්ති ගී වාණිජ ආරමුණකින් කරපු එකක් නෙවෙයි. දැන් අපි ගත්තොත් 1970 විමුක්තිගේ ප්‍රසංගයක් ලෙස ඉස්සරහට එන 1977 දී අපේ සෞතුරු හිරගෙන් එළියට ඇවිල්ලා මුල්ම අප්‍රේල් සමරුවේදී සින්දු කියන ප්‍රසංගයක් ඇටියට. ඊට පස්සේ 77න් පස්සේ තමයි මේක ටිකක් ක්‍රමවත් වෙලා සංවිධානාත්මක ප්‍රසංගයක් බවට පත් වෙන්නේ. රට පුරාම ඊට පස්සේ මේ ප්‍රසංගය අපි පෙන්නවා ඉතා කුඩා මුදලකට. එතකොට ඒකේ අරමුණ වුණේ මේ ප්‍රාග්ධන හිමියෙකුට ලාභ ලැබීම නෙවෙයි, ඒකේ ආදායම පක්ෂයට තමයි එකතු කරගත්තේ පක්ෂය මේ අරමුදලට. මට මතක හැටියට අපි 100කට වැඩි ප්‍රසංග ප්‍රමාණයක් පෙන්නුවා. 100 වෙනි ප්‍රසංගයේ මට මතක සුගුදාස ගුරස් ක්‍රීඩාංගණයේ ලොකුවට කරා. ඉතින් ඒ සාර විමුක්ති ගී වලට එදා මේ ප්‍රාග්ධන බලපෑමක් තිබුණේ නැහැ.
දැන් අපි මෑත කාලෙ ගත්තොත් ඇත්තටම විමුක්තිගී ප්‍රසංගයක් ලෙස අපි කොහෙවත් පෙන්නල නෑ. දැන් අපි අපේ සමුරු වැඩ සටහන් වලදී පක්ෂ වැඩ වලදී විමුක්තිගී ගායනා කරන ඇරෙන්න ප්‍රසංගයක්ට සංවිධානය කරලා දිකට පවත්නම් යෑමට අපිට මේ මෑත කාලෙ බැරුණා. මං හිතන්නේ අපි ඒක ඉක්මනින්ම සකස් කරගත යුතු වෙනවා. නව ගීත එකතු කර ගනිමින් විමුක්තිගී ප්‍රසංගයක් ලෙස ඉස්සරහට ගෙන යාම සඳහා වෙච්ච සමාජ අවකාශයක් දැන් නිර්මාණය වෙලා තියෙනකල තමයි අපි දකින්නේ. කොහොමද දේශපාලන පක්ෂයක් විසින් ඍජු මැදිහත් වීමකින් යුතුව සමාජයේ දැනුම නේද දැනුම වැඩි කිරීමට බිහි වූ නිර්මාණ ගොන්නක් එකතු කිරීම තමයි විමුක්ති ගීවල අරමුණ හැටියට මුල් යුගයේ සටහන් වෙලා තිබුණේ. මේ ගීතය සදා සමරමු සොහොයුරු. මගේ තන ඉල් මහේ අපිට මුලින්ම ඇහෙන ගීයක්. මේක ඇත්ත ගත්තොත් අප්‍රේල් විරු සමරුවත් එක්ක සම්බන්ධ වෙන්නේ මේක. ඔව් ඒ කියන්නේ අප්‍රේල් අරගලදී දිවිපිදු සහෝදරවරුන් සිහිපත් කිරීම සඳහා ගායනා කරපු ගීතයක්. මේක බොහොම වැඩිපුර අපි ගායනා කරපු ගීතයක්. බොහෝ ටැමිට ගත හැම සමරුවකම මේ ගීතය කියනවා. ඒ කියන්නේ අපේ පක්ෂයේ වෙනුවෙන් සමාජවාදී වෙනුවෙන් මෙරටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් තමන්ට පෞද්ගලික ඉස්සක් බලාපොරොත්තු නොවි දීපදු පළවෙනි પરම්පරාව තමයි 1971 දීපදු પરම්පරාව. ඔවුන් තිබි විශේෂය තමයි ඔවුන්ට පෞද්ගලික අරමුණු තිබුණේ නැහැ. පොදු අරමුණක් වෙනින් සටන් කරා පොදු අරමුණකින් දීපිදුවා. ඒ නිසාම ජීවිතේ බේරාගත්තු අනිත් අපි හැමදෙනාම වුණ සලකන්නේ අපේ වීරත්වයේ පහන් ටැඹවල හැටියට. නිසා ඒ වීරත්වයේ පිළිබඳ අගයමින් ඔවුන් ඇගීම සඳහා තමයි ඔය සදා සමරමු සොහොයුරු කියන එක තියෙන්නේ. කියන අපි සදා ඔබ සිහිපත් කරනවා කියන අදහස තියෙන්නේ.
නොමීන සේනය විමුක්තගී පිළිබඳ අපි මේ කතා කරමින් සිටින්නේ. ඇයි අපි විමුක්ති ගීතය කතා කරන්නේ. ඇත්තව දශකයේ යම්මාකාරයක හැරවුම් ලක්ෂයක් බුද්ධි ප්‍රභාවක් ඇති කරන්න යම්මාකාරයක රැඩිකල් ගීත කලාවක් බිහිවන්න හේතු පාදක විච්ච කාරණාව තමයි මේ විමුක්තිගී. ඒ ඔස්සේ මේ ක්‍රම විරෝධී ගීත සම්ප්‍රදායක් ඇතිවීම පිළිබඳ අපි කතා කරමින් එනවා. දැන් ලෝකයේ ටෙලිවින් සහෝදරය උගක් රටවල දැන් අපි ගත්තොත් එහෙම දැන් ඉන්දියාව අපි ගත්තොත් තාගෝ සම්ප්‍රදායත් එක්ක ඇක්ලු චරේ වගේ ගීත ගායනා කරමින් ඔවුන් ඔවුන්ගේ නිදහස් සටනත් එක්ක පුරෝගාමී වෙච්ච රිද්මයක් තිබුණා. ඒවා බිම් මට්ටමින්ම බිහි වෙච්ච තාගෝරලා තුමල්ලා ඒ බිම් මට්ටමේ මේ සමගින් සහභාගී වෙලා තිබුණා. දැන් අපිට තිබෙනවද මේ ජනමූලාශ්‍ර කරගත් නැත ජනමූල කරගත් යම්මාකාරයක සංගීත රිද්මයන් හා ඒ ක්‍රමවේදයන් එක්ක මතුවෙච්ච මේ වගේ විකල්ප ගීතාරාවක්? ඇත්තර දැන් පළුවෙන් කියන්න මම සංගීතවේදියෙක් නෙවෙයි නිසා මේ ඒ පිළිබඳව කරපු පරීක්ෂණ අපි දන්නේ නැහැ. නමුත් සාමාන්‍ය දැනුම අනුව ගත්තොත් එහෙම අපේ රටේත් මේ අතීත ගීත සම්ප්‍රදායන් තුළ මේ රණගී වලට කෙට්ටු රිද්ම තිබිලා තියෙනවා ගොඩක්. යුද්ධයටත් ඇවිත් යුද්ධ අන්න ඒ වගේ ඒවා කියන මොකද අපේ රටවලත් බොහෝට ගත්තොත් මේ යුදමේ තත්ත්වයන් සහ ඒ පිළිබඳ වෙච්ච නිර්මාණ තිබිච්ච නිසා සටන් ගීත රණගීත වලට අදාළ වෙච්ච රිද්මයන් තිබිලා තියෙනවා. මොකද ඒවා ගීත හැටියට සඳහන් කරන්න පුළුවන් වාදක මණ්ඩලෙකුත් හිටිය නිසා නේ වාදනයක් වෙලා තිබෙනවා. වාදනයක් වෙලා තියෙනවා. පංචතූරිය. ඔව්. එතකොට දැන් විමුක්ති ගී වල ගත්තොත් මම හිතන්නේ විමුක්ති ගීවල සමහර ගීත අපේ ඔය රණ ගී වලට ටිකක් ඒ අතීත සම්ප්‍රදායන්ගේ තනු වල බලපෑම තිබුණා කියලා තමයි අපිට දැනෙන්නේ. ටික වේග රිද්මේ ගීත ගොඩක් තියෙනවා මේ විමුක්ති ගී වලත් ඔය රණ ගී වගේ වැදී. එනිසා නමුත් ප්‍රශ්න තියෙන තමයි දැන් අපේ රට ඇතුලේ මේ අපේ දේශීය අතීත සංගීත සම්ප්‍රදායන් ගොඩක් දුරට වර්ධනය වෙලා ආවේ නැහනේ. ඒක එහෙම වර්ධනය කරගෙන මේ වැඩි පිළක් වැඩි තිබුණේ නැහැ. වෙනුවට බොහෝට ගත්තොත් අපි ඉන්දියානු රාගධාරී සංගීතය ආභාෂය ලැබුණා මෙහෙට. එසයි ඒක ඔස්සේ තමයි අපේ සංගීත ඉස්සරහට ගියේ. ඔව්. එතකොට නමුත් අපි දකිනවා මේ අපේ අතීත ගීත සම්ප්‍රදායක් තිබ්බා, සංගීත සම්ප්‍රදායක් තිබ්බා, අපේ සමහර ජනගී වලත් ජනගී ආර තිබුණා. එතකොට ඒවැ ඒ ජනගී ආරේ සමහර තනුත් අපි අරන් තිනවා අපි මුක්ති ගීවල. උදාහරණයක් ගත්තොත් දැන් ඔය අපි මුක්ති ගීයක් තිබුණා දැන් අද ගායනා කරන්නේ හේන් ගොවියන් පිළිබඳව. ආංගිරික ගා පෙත්තා කරකැවෙන්නේ දඬුවට හතර පැත්තෙන් තනි රකින්නේ අහසින් වැහි පොදක් ඒ සින්දුවක් තිබුණා. එතකොට ඒකේ තනුව තිබුණ ටිකක් අර පැරණි ජනගී ආරේ තනුවක්. ඉතින් ඒ නිසා විමුක්ති ගී වලටත් ඔය අපි පැරණි සම්ප්‍රදාය මේ දේශීය ගී ආරවල කිසියම් ලක්ෂණ එකතු කරගෙන තියෙනවා. වැඩිපුරම තිබුච්ච දේ තමයි ඔය රණගී ස්වභාවය තිබුණේ. ඒකදී මම හිතන්නේ විමුක්ති ගී මෙහෙම අර එක තැනකට කොටුන්නේ. ඔව්. දැන් මම දන්න විදිහට ගත්තම දැන් විමුක්ති ගී තමයි පළවෙනි වතාවට මේ සියලු සංගීත බහන් දෙකට තියලා සංගීත සපයන එක පටන් ගත්තේ. අපේ රටේ ඉස්සර තිබුණේ ওই දේශීය කියලා අපි හඳුනපු සංගීත බහන්නේ තබ්ලාව, සපිනාව, වයල් ඒ වගේ ටික. ඊට පස්සේ 1970 දශකේ වගේ තමයි අපිට ওই බටහිර සංගීත බහන් දෙන්න පටන් ගත්තේ. ඩ්‍රම් සෙට් එක, ලීඩ් গিටාර් වගේ වෙන පටන් ගත්තේ. එතකොට ඒවා වෙන වෙනම තිබුණේ. නමුත් අපි විමුක්ති ගී වලදී මේ දෙක එකට ගැහුවා. විශේෂයෙන්ම භාෂාවත් භාවිත කළා එක ගීතෙ වෙනුවෙන්. දැන් තේදල්ලේ ගීතය ඇතුලේ දෙමළෙන් ගායනා කරනවා, සිංහලෙත් කියනවා. සිංහලෙත් කියනවා. ඔව් එහෙම කිව්වා. ඉතින් ඒ නිසා ඒ නිසා අලුත් මේ අත්දැක බැලීම් කරා මේ විමුක්ති ගී ඇතුලේ. දැන් මේ භූමිය අනුව නිර්මාණය වෙච්ච ගී පිළිබඳ දැන් ඔබ මේ මතය ගොඩනගාගෙන ඉන්න මම මේකට තව ප්‍රවිෂ්ටක් දැන් ඇයි අපේ විශ්වවිද්‍යාල ඇතුලේ, ඇයි අපේ කර්මාන්ත ශාලා ඇතුලේ, ඇයි අපේ ගොවිතැන් කරන භූමීන් ඇතුලේ මේ විමුක්ති ගී වගේ යම් ආකාරයක සමාජ විපර්යාසයන් කරන්න පුළුවන් ගී බිහි වෙන්නේ නැත්තේ? වත්මන් ඉස්සරණම් තර කාලයක් විශ්වවිද්‍යාල තුලම නිර්මාණ සිද්ධ වුණා. ගීත බිහි වුණා, විකල්ප ගීත බිහි වුණා, විශ්වවිද්‍යාල ගීත තිබුණා. නමුත් කර්මාන් ශාලා ඇතුලේ වගේ වැදී ගීත නිර්මාණ වෙන්න දෙයක් තිබුණේ නැහැ. උන් ගීත කිව්වොත් ඇරෙන්න. නමුත් දැන් අපි ගත්තොත් අපේ ගීත සාහිත්‍ය ඇතුලේ විමුක්ති ගී වල බලපෑමත් එක්කෙන් මේ බිම් මට්ටමේ එක එක විෂයන් නැත් අපි ගත්තොත් එක එක කර්මාන්ත, කෘෂි කර්මාන්තය වගේවා මිසුන්ගේ ශ්‍රමය සම්බන්ධ කරගත්තු ගීත නිර්මාණ නම් කලින් කුවාගේ ඔය ආංගිරික ගා පෙත්තා කරකැවෙන්නේ කියන ගීතය හේන් ගොවියන් ගැන. ඒ වගේම විමුක්ති ගීයක් තිබුණා මේ දීවරය පිළිබඳව. ඒක තිබුණේ මේ වැල්ලේ ඇට සැකිලි පෙනේ වේදනාවේ
රැල්ලේබිය කරු ගමනේ ඒ වගේ සින්දුවක්. තිං ඊට පස්සේ අපි දැක්කදේ තමයි ඔය කපුගේ මහත්ය ගාන කරපු ගීත ක්‍රැසක් තිබුණා. මේ වගේ එකක වෘතියෙන් පදන කරගත්තු ගීත, ලෙලි තලන නුඹ අතට රන් මුදු බර වැඩිද දෝනි වගේ ගීතයක්, ඒ වගේම අර කර්ණවේම සොහොය කියන ගීතය වගේවා. ඒ කියන්නේ අර සමාජයේ බාලයි පහත් කළ සලකපු රැකියාවන් කරපු අය පිළිබඳව කියපු ගීත. ඒකෙන් පොඩි විරෝධාකල්ප වගේම අනිපැතෙන් ගත්තම අර සමාජය තුළ ප්‍රතික්ෂේප කරපු එක්තරා වෘත්තීන් ප්‍රමාණයක් නගා සිටුවීමකට උත්සාහ ගත්තා. නන්දමාලගේ පැත්තෙත් එහෙම දුන්නා. අර ගෙඩි 100ක් බිම දැම්මුවත් අපච්චිට ගෙඩි වගේ ගීතයක් ගෙඩි කරන කෙනෙක් ගැන ඒ වගේව තිබුණා. එතකොට ඒ වගේව අපේ සමාජය අර ජනප්‍රිය තලෙට ගියේ නැහැ. මේ එක තලයක තමයි තිබුණේ. නමුත් එවැනි බලපෑමක් පවා එන්න මේ විමුක්ති ගීවල කිසියම් බලපෑමක් තිබුණා කියලා තමයි අපි විශ්වාස කරන්නේ. මම හිතන්නේ කපුගේ පවා දර්ශනමේදී සෝහාගෙන ගිහිල්ල වෙලා සබදා අපි කඳුරෙමු කියන ගීතයක් බවට පරිවර්තනය කිරීමේ අයිතිය හොයාගෙන යන්නේ ඔය කියන ආරෝපණය නිසාමයි කියලා. ඔව්. මොකද මේක කියන්නේ දැන් කපුගේ සහෝදරයා මේ විමුක්ති ගීවලදිත් එක්තරා කාලයක් ගීත ගායනා කළා. මට ගොඩක් කල් නෙවෙයි, ටික දවසක් ගායනා කරා. විශේෂම ගත්තොත් අපේ විමුක්ති ගීයක් තියෙන ඔය උතුරු කොනේ නුඹ හිනයන් කියන ගීතය විමුක්ති ගී ප්‍රසංගයට ගායනා කරේ ඔහු. පසු කාලෙක ඔහු ඒක වෙනමත් ගායනා කළා. ඉතින් ඒ නිසා එවැනි අන්තර් සම්බන්ධකුත් අපි අතර තිබුණා. ඒකත් එක තමයි මේ ඇති වෙන්නේ. ඒ නිසා ඒ කියන්නේ අපි ඔය ශ්‍රමය පදනම් කරගත්තු ඒකේ වෘත්තියෙන් පදනම් කරගත්තු බිම පදනම් කරගත්තු ගීත සම්ප්‍රදායක් තිබුණා. නමුත් ඒක අර අපි රටේ තිබිච්ච ජනප්‍රිය ගීත ඇතුලේ දැක්කේ අපි අඩුවෙන්. නමුත් විකල්ප ගීත ගායනා කරපු ගායක ගායිකාවන් විමුක්ති වලට බාහිරව මෙහෙම ගීත ගායනා කරලා තියෙනවා. සියු දෙකින් ගලන අඳුරේ කෙලවරක් නැහැ තිබුණේ, මාවතේ වීදිය අතරේ නපුර ගම් දොර වැතුනේ. ඔකටකට දැන් විමුක්ති ගී දෙගින් දෙකට පෝෂණය වෙනවනේ. හිරගෙවල් ඇතුලේ සමහර ගීත ලියුණා. ඊට පස්සේ හිරගෙවලෙන් එළියට ආවට පස්සේ ඒවා ගායනා කරන අතර 1970 ගණන් වල තිබිච්ච සමහර තත්ත්වයන් ගැනත් ගීත ලියුණා. ඉන්පස්සේ නැවත විමුක්ති ගී පෝෂණය වෙන්නේ 1988 89 තිබිච්ච ඊටම මිහිසුණුකාරී තත්ත්වයන් පස්සේ හිරගෙවල් ඇතුලේ තිබිච්ච අත්දැකීම් සහ විශේෂයෙන් ගත්තොත් අපේ පක්ෂයේ රෝහණ විජිත සහෝදරය ඇතුළු අපේ සහෝදරි සලපමණක් මේ ගියාට පස්සේ ඒ මේ ගියාය පිළිබඳවත් ගීත ලියුණා. දැන් ඔය ඔබ කිව්ව ගීතය කියන්නේ මෑත කාලේ ලිවිච්ච ගීතයක්. අපේ පිල් මහවිරුවන් ගැන ගීත ලියුණා. ඉතින් ඒ නිසා නැවතත් මේකේ විශේෂය තමයි අපි බොහෝ විට ගත්තොත් විමුක්ති ගීත වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. අපි අරගලයේදී මියගේ දීපිදු අය සිහිපත් කිරීම අරමුණු කරගත්තුව තියෙන්නේ. ඊට අමතරව සමාජයේ තිබිච්ච සමාජයේ තිබිච්ච පන්ති පරතරය, විෂමතාවය, ඊට පස්සේ සමාජයේ විසින් නොසලකා හැරපු ජන කණ්ඩායම් පිළිබඳව නැවත කතා කිරීම, ශ්‍රමයේ වටිනාකම වගේ දේවල් පිළිබඳවත් ගීත ගොඩක් මේක ඇතුළේ ලියවිලා තියෙනවා. මේ ගීතය අපි දැන් විඳින්නට සූදානම් වෙන්නේ. මේ ගීතය විඳිනකොට මේ පඳ පෙළක් එක්කලා ජීවත් වෙන ඔබ සමහර වෙලාවට ඔබේ අතීත සගයා පිළිබඳ මෙනෙහි කරනවා වෙන්න පුළුවන්. Thank you.
නොමියන සීනයත් එක්ක මේ විමුක්තිගී අසමින් ඒ වගේ අතාර්ථය අවබෝධ කරගැනමින් සිටින මේ වෙලාවේ අපි මේ භාවිත කරපු පෙර ගීතය පිළිබඳ මම විශේෂයෙන්ම අවධානය යොමු කළා. එක් තැනක සඳහන් වෙනවා යුක්තිය ඉල්ලන මහසටනේ පෙරමුණ ගැන තිබුණා කියලා. තව තැනක තිබෙනවා පෙරමුණක පෙරමුණේ ඔබේ සලකුණු තිබුණා, අරමුණක ධෛර්යයේ ඔය නෙතු ගිලී තිබුණා කියලා. දැන් මේ අපි මේ කතාබහේ යෙදෙන ටිල්වින් සහෝදරයත් මේ සටනෙම එක් සමාජිකයෙක්. කැමති ජනතා විමුක්ති පිරමුණේ ඔබ ඉතිහාසය දැනගන්න. ඉතිහාසෙක දිග කතාවක්. නමුත් කෙටියෙන් කිව්වොත් මම කොයි කාලෙද පක්ෂයට එකතු වෙන්නේ? අතන මම ජනතා විමුක්තිට මුලින්ම සම්බන්ධනේ 1977 දී. විශේෂයෙන්ම ගත්තොත් රෝහණ විජිත සහෝදරයන් ඉදහස් වෙලා එන එකත් එක්ක රටේ නැවත ජනතා විමුක්ති පිරමුණ වැඩ කරන්න පටන් ගන්නවා. මොකද එතන ඇති වෙන දෘෂ්ටි දෘෂ්ටිවාදේ මොකක්ද ඔබ ප්‍රවිෂ්ඨයට? මෙහෙමයි, අපි පොඩි කාලේ සිටම අපි සාමාන්‍ය ජීවිතේ පීඩාවත් වින්දාය. මම ගත්තොත් එහෙම පාසලන කාලෙත්යක් සමාජවාදයට බර අදහස් තිබුණා. පොතපත කියවද්දී නෝදේශපාලන ව්‍යාපාරයක් තිබුණේ නැහැ. නමුත් 1971 අරගලෙන් පස්සේ ওই 77 රෝහණ සදහස් වල ඇවිල්ලා රටේ නැවත ප්‍රචාරක වැඩ කරනකොට අපිට ඒකට ආශ්‍රණයක් තිබුණා. රැස්සිම්හන් අරමේ ගියා. ඉන්පස් තමයි මේ සම්බන්ධ වෙන්නේ. මම 1977 කාලේ නුවර ප්‍රදේශයේ කාලයක් හිටියා. එහෙ තිබුණා රෝහණ සදහස් දාස් වල ඇවිල්ලා දෙවන රැස්වීම බෝගම්බර පිටියේ. මම ඒකට ගියා, රැස්වීම බලන්න ගියා. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඒ කාලේ ක්‍රමයක් තිබුණා, මේ පක්ෂිර සල්ලි නැති නිසා රැස්වීමක් කරුණාට පස්සේ රෝණ සහෝදරයා වේදිකාවේ වාඩි වෙලා ආධාර ඉල්ලනවා බලන්න ආපු අයගෙන්. එතකොට එහෙම ආධාර ඉල්ලලා වේදිකාවේ කකුල් දෙක පළඳලා වාඩිලා හිටියා. එතකොට මමත් ගිහිල්ලා පුංචි මුදලක් අතේ තිබ්බා. එතකොට ඒක අරගෙන අතින් අල්ලලා මේ ආධාර කරා විතරක් නේ වැඩ කරන්න ඕන කියලා කිව්වා. ඉතින් එහෙම පොඩි අර හැඟීමක් ඇති වුණා. ඉන්පස් තමයි මේ පක්ෂිර සම්බන්ධ වුණා. ඊට පස්සේ මම 79 සිටම පූර්ණ කාලිකෙට්ටස් වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් දිගට වැඩ කරමින් ගියා. මැතිවරණ, ජනාධිපතිවරණ, හැලෑප්පින් මැද්දේ ඉස්සරහට ගියා. ඒත් මම වැඩ කරේ කල්තරු ශ්‍රීකේ බේරුවල ආසනේ. ඉන්පස්සේ 1983 දී පක්ෂි තහනම් වෙනවා, තහනම් කරනවා. ඒ තමයි අසාධාරණ විදිහට, හේතුවක් නැතුව බොරු හේතු කියලා. ඊට පස්සෙත් අපි තහනම තුල වැඩ කරා. සමහර අය ඇත්තරලා ගියා. නමුත් අපි වැඩ කරමින් ගියා. තේහෙන් වැඩ කරමින් යද්දි තමයි මම 1987 සැප්තැම්බර් මාසේ අත්අඩංගුවටපත් වෙනවා වාද්දුවේදී. ඒකෙන් පස්සේ අවුරුදු 7කට වැඩි කාලයක් හිරගෙදර ජීවිතයක් තමයි. අර ඒ යුගයේ අර දිස්ත්‍රික්කයෙන් පිට යනකොට අනවර්ත නාමයක් භාවිත කළානේ සුසිල්. හරිද තමයි? ඔව්. ඒ කියන්නේ අපි තහනම් වුණාට පස්සේ පක්ෂි හැමෝම අර තමන්ගේ නමට අමතරව වෙන නමක් භාවිත කරලා අපි ආරක්ෂාවට. ඔව්. එතකොට ඒ කාලේ කළුතර දිස්ත්‍රික්කයේ දිසාලේකම් ලෙස හිටපු, දැන් එයා මැරුණා පහුගිය කාලේ, එයා තමයි මට නම තිබ්බේ සුසිල් කියලා. මේ නම තිබ්බෙත් 1971 අරගලයේදී සුසිල් වික්‍රම කියලා සහෝදරෙක් මැරෙන මාතරදී, අපේ මාතර දිසාලේකම් එයා. එතකොට එයාගේ නම මතක් කළා තමයි මට නම තිබ්බේ සුසිල් කියලා. ඒ සමගොය අත්‍රමුඩ පත්තන කාලේ වෙනකම්ම පක්ෂේ ඒ කාලේ යදන්නේ සුසිල් කියලා. දැනුත් අපේ පක්ෂ සමහර සහෝදරු මට තාමත් අර සුසිල් අය කියලා පුරුද්දර කියනා ඉන්නවා. දැන් මේ විමුක්ති ගී ඇතුලේ තියෙන ටිල්වින් සහෝදරයාගේ කතාන්දරයේ තියෙන සුන්දරතම තැන තමයි පක්ෂයේ අලිගොඩ නැගීම උදෙසා ඔබේ සියලු සංවිධාන කටයුතු සිදු කරන්නේ තෝරාගත් පිරිසක් එක්ක හිරගෙදර ඇතුලේදී. ඔව්, ඇත්තම දැන් පක්ෂයේ අපි හිරගෙදර ඇතුලේ හිටියා 1989 රෝහණ. මම කීපෙක හිටියා. පටන් ගත්තේ පැලවත්තෙන්. පැලවත්තේ සති කීපයක් හිටියා. අපි හිරගෙදර ඇතුලේ අපිට අරගලනේ. ඔව්. එතකොට කෑම හරියට දෙන්නේ නැත්නම් අපි ඒක ඉල්ලා අරගල කරනවා. ඊට පස්සේ ඒ නිසා පැලවත්තෙන් ගෙනවා මැගසින් එකට. මැගසින් එකේ සති කීපයක් හිටියා. ආපහු ගෙනිච්චා CRP කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට. ඒකේ අවුරුද්දකට වැඩි කාලයක් හිටියා. ඊට පස්සේ ආයෙ ගෙනිච්චා මැගසින් එකට. මැගසින් එකේ අවුරුදු 5ක් විතර හිටියා. අගටිකේ ආපහු බූස් එක ගෙනිච්චා. බූස්ෙත් මාස කීපයක් හිටියා. නැවත ගෙනව මැගසින් එකට. ඔහොම තමයි ඉතින් ජීවිතේ. අර ඒ මැගසින් එකේද තිබ්බේ අර තැඹිලි ගහ. තැඹිලි ගහ මුල
ඔබේ කණ්ඩායමත් එක්ක හැමදාම අනාගතය පිළිබඳ සැලසුම් කිරීමේ සාකච්ඡාව? තැඹිලි ගහක් නෙවෙයි, මැගසින් එකේ තිබුණා එකක්. අපි මුල් කාලේ ඉන්නකොට මේ වාටු කෙලවට කියන්නේ දෙකක් තිබුණා. එතකොට ඒව ඇතුලේ උඩ හෝල් එක යට කාමර තියෙන්නේ, ෂෙල් තියෙන්නේ. එතකොට විසඟතු මැගසින් එකේ තමයි අපි වැඩිපුරම දේශපාලන කටයුතු කරගෙන ගියේ. එතකොට ඒ නිසා මැගසින් එකට විවිධ පැතිලින් ප්‍රදේශයේ ආයාව. එතකොට උඹ දෙනෙක් මාව දන්නවා. එතකොට ඒ නිසා අපි ඒ ඉන්න අය අතර විශ්වාසන්තම එකතු කරගනිමින් කිසියම් සංවිධාන වැඩපිළිවෙලක් හදාගත්තා. සංවිධානයක් තිබ්බ අපිට ඇත්තටම හිරගේ ඇතුලේ කවුරුත් නොදන්න. එතකොට ඒ සංවිධාන සිංහ අඳුනගත්තු විශාල ප්‍රමාණයක් හිටියා. ඊට පස්සේ අනිත් තැන්වලදීත් මේ සංවිධාන කටයුතු කරගෙන ගියා. ඊට පස්සේ මම 94 නොවැම්බර් මාසේ එළියට එන්නේ. මම නොවැම්බර් මාසේ එළියට එනකොටත් දැන් මොකද ඒ වෙනකොට පක්ෂයේ අය විසිරලා හිටියේ. සමහරු විදේශගත වෙලා, සමහරු කෙලේ හැංගිලා. එතකොට අපි අතර පුංචි සම්බන්ධයක් තිබ්බා. නමුත් අපි ලොකු සම්බන්ධයක් තියන්න ගියේ නැහැ. මොකද ඒ කාලේ සම්බන්ධයක් තියන්න බයයි. කොහෙන් පත්තුවේ දන්නේ නැහැ, කොහෙන් අහුවේ දන්නේ නැහනේ. ඒ නිසා එහෙම තත්ත්වයක් තිබුණේ. ඒ කාලේ ඔය සෝමන් සහෝදරා විදේශගත වෙලා හිටියා. එතකොට මම මැගසින් එකේ ඉන්න කාලෙම හුත් එක කෙලිම සම්බන්ධයක් හදාගත්තා. මොකද දැන් මැගසින් එක අපි හිරගේක හිටියට බාධක ඔක්කොටම අපිට උත්තර තිබ්බා. හිරගේ හිටියට අපි ලියුම් ගනුදෙනු කරගත්තා. අපිට උදව් කරන නිලධාරි මහතුරුත් හිටියා. ඉතින් ඒ සම්බන්ධයක් හදාගත්තා. ඊට පස්සේ ඒ වෙනකොට එළියේ කීප දෙනෙක් පක්ෂ ලෙස එකතු වෙමින් වැඩ කරමින් හිටියා. නමුත් 94 මම එළියට ආවට පස්සෙ තමයි අපි අර මැගසින් එකේ තඳුනගත්තු පිරිසුත් එකතු කරගනිමින් එළිය හිටු පිරිසුත් එකතු කරගෙන කිසියම් ක්‍රමවත් සංවිධානයක් බවට මේ සංවිධාන ගොඩනගා ගන්න. ඉන් පස්සේ දිගට මේ කටයුතු කරගෙන යනවා. යහපත් සමාජයක් වෙනුවෙන් නිර්භීතව ජීවිත පරිත්‍යාග කරපු පිරිස් වෙනුවෙන් මේ විමුක්ති ගීය ඇතුළේ ලියවෙච්ච ගීත තිබුණා. විශේෂයෙන්ම 88-89 කාලවකවානුවේ දිවිපිදු විරුවන් වෙනුවෙන් මුළු හදින් මව් බිමට පෙම් කෙරුවෝ මියෙද්දිත් රන් එරන්වන් සිහින සිද්දරුවෝ කියන ගීතය. මං හිතනවා මේ සමාජගත කරන්න මේ හොඳ වෙලාව කියලා. විශේෂයෙන්ම සමාජ විෂමතාවයන් සහ ඒ විෂමතාවයන් හඹාගිය තාරුණ්‍ය අපේක්ෂාවන් කෙරෙහි යහපත් සමාජයක් වෙනුවෙන් නිර්ලෝභීව නිර්භීතව ඉදිරිපත් වෙච්ච තරුණ පරම්පරාවක අතීතය. මියදුනත් කිසිදාක නොමියන
ඉල් මහේ විරුව. මංගේමති ඉල් මහේ විරුව ගැන කෙටි සටහනක් එකතු කරනවා. ඔව්, දැන් ඉල් මහේ විරුව කියලා අපි ඉල් මහ ගන්නේ මොකද 1989 නොවැම්බර් මාසේ තමයි අපේ පක්ෂ නිර්මාතෘ රොහණ විජිත සහෝදරයා උපතිස්ස ගමනාගේ සහෝදරයා ඇතුළු විශාල ප්‍රමාණයක් අපිට නැතු වුණේ. නමුත් ඇත්තට ගත්තොත් අපේ විශාල සහෝදර ප්‍රමාණයක් 1987, 88, 89 කාලවල දිගටම මේ අරගලය තුළ මිය ගියා, ඝාතනය වුණා. ඒ නිසා අපිට සංකේත ලෙස තමයි අපි ඉල් මහ කියන ගත්තේ. ඉල් මහය ගත්තමත් මතන අපේ රටේ එකක් අපේ රටේ ඇති වෙච්ච ඉන්දියානු ආක්‍රමණයට එරෙහිව, අධිරාජ්‍යවාදයට එරෙහිව, ඒ වගේම මෞබිම විමුක්තිය වෙනුවෙන් සහ මිනිස්සුන්ට වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා තමයි ඒ අය සිල් දෙන සටන් කළේ. ඒ සටනේ තමයි ඔවුන් අපට අහිමි වෙන්නේ. ඒ නිසා ඒ අහිමි වෙච්ච ඔවුන් පිළිබඳව නැවත සිහිපත් කරමින් ඔවුන් අපට අහිමි වුණත් කවදාකවත් අපි මතකෙන් ඔවුන් ඈත් වෙන්නේ නැහැ කියන හැඟීම සහිතව තමයි මේ ගීතය ලියවිලා තියෙන්නේ. මම මතක් වෙනවා රොලන්ඩ් බාත්ගේ මේ හෙජමනි සංකල්පය ඇතුළේ පොඩ්ඩක් කතා කළ යුතුයි කියන කාරණා. මොකද දැන් ඔහු සඳහන් කරන ආකාරයට මේ ජනප්‍රිය සංස්කෘතිය ඇතුළේ අද අපි මේ මාධ්‍යකරණයට යටත් වෙච්ච සමාජයක ජීවත් වෙන්නේ. මොකද අපිව යම් ආකාරයක ආරෝපණය කරලා තියෙන්නේ මේ සමාජයේ ජීවත් වෙන මිනිසුන් හැටියට. ඒ නිසාම අර ඉස්සර හිටපු ගැඹුරු චින්තනයකින් යුතු පරම්පරාවක් අද ඉන්නවද කියන ප්‍රශ්නේ ඇතම් වෙලාවට ඇතමෙක් ප්‍රශ්න කරනවා. දැන් අද තාරුණ්‍ය බොහෝ වෙලාවට සරලයි, මේ ගැහැණු සහ පිරිමි චරිත කියන කාරණාව තමයි හුඟක් වෙලාවට හුඟක් දෙනෙක් සඳහන් කරන්නේ. දැන් එහෙම පිරිසක් එක්ක විමුක්ති ගීතවල අද පැවැත්මක් තියෙනවද? දැන් මෙහෙමයි, දැන් සමාජයක් ඉස්සරහට ගමන් කරනකොට එක කියන්නේ එක රිද්මයක එක තලයක තියෙන්නේ. සංස්කෘතිය පැත්තෙන් ගත්තත්, ගීතයේ පැත්තෙන්, සංගීතය පැත්තෙන් ගත්තත්, දේශපාලන පැත්තෙන් ගත්තත් ඒවා ඉහළට යන කාලය තියෙනවා වගේම ආපහු ටිකක් මන්දගාමී පහළට යන කාලය තියෙනවා. දැන් මේ අපි ගත කරමින් ඉන්න ඔය වමේ ව්‍යාපාර දුෂ්කරතාවට ලක් වෙලා, ඒවා පරාජයන් ලක් වෙලා, ලෝක සමාජවාදී ව්‍යාපාරයේ පරාජයට ලක් වෙලා, සෝවිත් දේශ වගේ රටක් කඩාගෙන වැටිලා ඇති වෙච්ච පසුබෑමේ තත්ත්වයක් ඇතුළේ අපි ජීවත් වෙන්නේ. එතකොට ඒ පසුබෑමේ තත්ත්වයේ ඇතුළත ධනේශ්වරකමේ තමන්ගේ මෙවලම් උපකරණ තාක්ෂණය අරගෙන නූතන පරපුර මත කඩාපැනලා තියෙනවා. නූතන පරපුර ඔවුන්ගේ අත්තරම් කොට අරගෙන තියෙන්නේ. සාමිකත්වයේ බිඳ වැටලා තියෙන නිසා අපි අද ෆේස්බුක් වල නැත්තම් ඔය මේ අලුත් තාක්ෂණ හිරකාරය බවට පත් කරලා තියෙනවා. නමුත් ඒ ඔක්කොම තියෙද්දි එකට අස්සෙන් මිනිසුන්ගේ ජීවිතේ නෙමෙයි නැතිවෙමින් යන්නේ. ඒ නිසා මිනිසුන්ගේ ප්‍රශ්න එන්නේ වැඩි වෙලා තියෙනවා. මිනිසුන්ට තිබිච්ච අර ජීවිතේ නැතිකම නිසා නැවත මේ සාමූහිකත්වය, නැවත මිනිසුන්ගේ සැබෑ ජීවිතය ඉල්ලා සිටින ඌමනාවක් සමාජය තුළ වර්ධනය වෙමින් තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා අදටත් විමුක්ති ගී විතරක් නෙවෙයි, විමුක්ති ගී සහ මේ නූතන මේ සමාජ අර්බුදයන්ට විසඳුම් සොයාගත හැකි මඟ පෙන්වන කලාවක, නාට්‍යකරණයක, ගීත සාහිත්‍යයක අවශ්‍යතාවය අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ කියන්නේ මේ මතවාදී දේශපාලනයත් එක්ක කලාකරුවාගේ භූමිකාව කෙසේ විය යුතුද කියන එක ඔබ කතා කරන්නේ? පැහැදිලිවම මම කැමතියි ඒකට නිර්වචනයක් ඔබම දෙනවා. ඔව්, ඇත්තටම දැන් අපි හිතන්නේ මේ ඕනම යුගයක ජීවත් වෙන කලාකරුවට ඒ යුගයේ තියෙන සමාජ ප්‍රශ්න වලින් පැනලා ගිහ ජීවත් වෙන්න බෑ. කලාකරුවා කියලා කියන්නේ මනෝලෝකයක ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. කලාකරුවා ජීවත් වෙන මිනිස්සුත් එක්ක, මිනිසුන්ගේ ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්නේ, මිනිස්සු අතරට යන්න ඕන. ඒතකොට ධනවාදය ඇතුළේ අපි දකිනවා විශේෂ කතා ප්‍රාග්ධන හිමියන් ලාභ ලැබීම අරමුණු කරගෙන මේ සමාජයේ මිනිසුන්ගේ ජීවිතය සහ ප්‍රශ්න අමතක කරවලා මිනිසු සුරංගන ලෝකයක තියන්න හෝ නැත්නම් ඉතා බහල රසස්වාදනයක් කරේ යොමු කරන නිර්මාණ බිහි වෙනවා. ඒක ටෙලි නාට්‍ය වෙන්න පුළුවන්, ගීත නිර්මාණ වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වෑදී මේ කලාකරුවන් නෙවෙයි, මෙන්න මේ ප්‍රාග්ධනෙන් කියා කර හොයාගන්න උත්සාහ කරන අයත් කලාකරුවන් ලෙස ඉදිරිපත් වෙලා මේ නිර්මාණ කරනවා. ඇත්තකට උන් කලාකරුවන් හෝ නිර්මාණ ශිල්පීන් නෙවෙයි, මාකටිං කරන කට්ටිය. මාකටිං කරන සහ මාකටිනට විකිණිච්ච කට්ටිය දෙකොල්ලම. නමුත් ඒක ඇස්සේ මෙන්න මේ ජනතාවාදී කලාවක උමනාව බරපතල ලෙසම සමාජය තුළ තියෙනවා. ඒක තමයි අපි දකින්නේ. දැන් මෑත කාලේ ගත්තම අපි දැක්කා විකල්ප යමක් ආපු ගමන් මේක සමාජයට පොඩි කම්පනයක් ඇති කරනවා. මෑත කාලේ ওই සමාජ ටෙලි නාට්‍ය විසින් ඒ කම්පණිය ඇති කරලා තියෙනවා. එතකොට ඒ නිසා එහෙම එකක් ඕනකම තියෙනවා. කලාකරුවා, ඔහු සැබෑ කලාකරුවෙක් නම්, ඔහු ජනතාව අතර ජීවත් වෙන කෙනෙක් නම්, මේ මොහොතක ඔහු ජීවත් වෙන යුගයේ තියෙන ගැටලු ඔහු ගැඹුරෙන් දකින්න ඕන. ඒ විතරක් නෙවෙයි, ඒවා ඔහු ගැඹුරෙන් දැකලා ගැඹුරු දෘෂ්ටිය, ඒ ගැඹුරෙන් ඔහු දැක්ක දේ ජනතාවට ඉදිරිපත් කරන ඕනකම තියෙනවා. ඒකේ තමයි කලාකරුවාට දෘෂ්ටියක වැදගත්කම තියෙන්නේ. ඒ කියන්නේ දෘෂ්ටිමේ දුප්පත්කමක් තිබ්බොත් කලාකරුවාට මේ ගැඹුර අල්ල ගන්න පුළුවන් කමක් නැහැ. ඔහු මදු පිටින් දකින්නේ.
ප්‍රශ්න මතුපිටින් අපි කවුරුත් දකිනවා. සමාවෙන්න මම මෙතන මෙහෙම ප්‍රශ්න කරන්න. දැන් සමහර කලාකරුවන් මුල් යුගයේ තමන්ගේ තලයේ ගොඩනගා ගන්න කාල සීමාව තුළ ওই දර්ශනේ හිටියා. නමුත් ඕන ස්ථාපිත වුණාන් පස්සේ මේ දර්ශනයෙන් හැලිලා ගිහිල්ලා තියෙනවා. ඔය ඇත්තම අපේ යුගයේ තියෙන ඛේදවාචකය මේක. ඒ කියන්නේ නමක් හදා ගන්න කාලය තුළ හෝ නැත්තම් විකල්ප දේශපාලනයක් බලවත්ව පවතින කාලය තුළ ඔවුන් මේ දේශපාලන තුළ ඉන්නවා. මේ කලාව තුළ ඉන්නවා. නමුත් එක්කෝ මේ අර විකල්ප දේශපාලනේ වාමාංශික දේශපාලන කිසියම් පසුබෑමකට ලක් වුණාම ඒකත් එක්ක වුණත් මේක අත්හරිනවා. එහෙම නැත්නම් වාමාංශික හැඩේ දේශ මේ මේ කලාවකින් නම හදාගත්තට පස්සේ ඊට පස්සේ අර පොදු එකට අනුයුක්ත වෙන ස්වභාවයක් පේන්න තියෙනවා. ඒක ඇතුළත් අපි දකිනවා මේ ප්‍රාග්ධනීය බලපෑම මේක ඇතුළේ තියෙනවා කියන කාරණේ. මොකක් වුණත් අපි විශ්වාස කරනවා මේ යුගයේ ඇත්ත කලාකරුවන්ට කාර්යභාරයක් තියෙනවා. ඒ මේ මිනිස්සු මේ වැටලා ඉන්න අගාධයෙන් අඳුරෙන් ගොඩ ගැනීමට උන්ට මඟ පෙන්වීම උන් සඳහා මත සකස් කිරීම සෞන්දර්යාත්මක ලෙස උන් අතරට මත ගැනීම අවශ්‍යයි. මේක දේශපාලන මත විතරක් නෙවෙයි. දැන් ඔබ ගත්තොත් අපේ යුගයේ ඛේදවාචකයක් ජාතිවාදී. දැන් අපි සමාජවාදී ධනවාදී මොකෙ හිටියත් ජාතිවාදී නැත්නම් අපට හොඳයිනේ. දැන් මේ ජාතිවාදය තුරන් කරන්න මිනිසුන්ගේ හදවත් වලින් අපි හැම දෙනාම සහෝදරයන් ලෙස කරටක ජීවත් වෙනවා කියන හැඟීම හදන්න දේශපාලන පක්ෂවලට වෙනත් අයට වගේම කලාවටත් යමක් කරන්න පුළුවන්කම තියෙනවා. ගීතය සමාජ බලවේගයක් විදිහට පරිහානියට පත් වෙලා තියෙන හීන වෙලා තියෙන යුගයක් කියලා ඇතමෙක් මේ කාලවකවානුව නම් කරන්න පෙළඹෙනවා. හැබැයි මේ විමුක්ති ගීය ඇතුලේ තිබෙන වේලුපිල්ලේ අයියේ මට සමාවයන් කියන ගීතය ඇහෙනකොට මට හිතෙනවා මේ සමාජයේ විෂමතා හුඟක් දුරට අඩු කරන්න, මේ ජාතීන් අතර සමගිය සහජීවනය වර්ධනය කරන්න මේ වගේ ගීතවලින් දෙන පන්නරය හුඟක් වටිනවා කියලා. ඔව් ඇත්තම දැන් ඔකට හිතමු දැන් 1977 අපි නැවත දේශපාලනේ පටන් ගන්නකොට 77 ම ජාතිවාදී කොලල් ඇති වුණා අපේ රටේ. 78 තාපෝ ඇති වුණා. 77 මේ ජාතිවාදී කොලල් ඇතිවීමත් එක්ක මේ ගීතය ලියවෙන්නේ එක්තරා මේ ඇත්ත අත්දැකීමක් පදනම් කරගෙන. දැන් මෙහෙම සිදුවීමක් ඔය කිසියම් පුද්ගලයෙක් ෆැක්ටරි එක වැටිලා ඔහු අසනීප වෙච්ච ලාගම දෙමළ කෙනෙක් තමයි ලේ දීලා තියෙන්නේ. ඒ නිසා මේ අත්දැකීම පදනම් කරන් තමයි මේ වේලුපිල්ලේ අයියකින් සිඳු ලියවෙන්නේ. මම හිතන්නේ ඇත්තකට ගීත සාහිත්‍යයේ තියෙන තව ප්‍රබලම ගීතයක් මේ ජාතිවාදයට එරෙහිව ජාතිවාදයේ වැරදි කියන එක පෙන්වන්න. ඒ නිසා දැන් ඒ වගේ ගීත අදටත් වලංගුයි අපි විශ්වාස කරන ඇත්තකට අපේ ගීත සාහිත්‍යයේ මෙවැනි ගීත තව තව ලියවෙනවා නම් මේ මිනිසුන්ගේ හිතේ තියෙන මේ ජාතිවාදී විස ඉවත් කර දාලා මානවවාදයෙන් සහෝදරත්වයෙන් ලෙන්ගතුකම මිනිසුන්ගේ හදවත් පුරවන්න පුළුවන්කම තියෙනවා කියලා. කලාව විසින් කළ යුත්තේ දේ මිනිසුන්ගේ හදවත් ලෙන්ගතුකමෙන් තෙතමනෙන් සහෝදරත්වයෙන් මිත්‍රත්වයෙන් පුරවන්න පුළුවන් නම් ඒ මිනිස්සු හොඳ සමාජයක් හදාගනීවි. නමුත් කලාවේ වැඩේ කරන්න නැතුව ගියාම තමයි මේ මිනිසුන්ගේ හදවත් තුළ විස ඉතුරු වෙන්නේ. දැන් කලාකරුවා කියන්නේත් මේ හදවතේ විස නැති කෙනෙක් වෙන්න ඕනනේ. ඒතුරු කලාකාරයෙක් වෙන්න පුළුවන් කමක් නැහැනේ. ඒ නිසා නමුත් මේ යෝගයේ ගත්තොත් එහෙම මේ සමහර කලාකරුවන් මේ තමන්ගේ වගේම හඳුනාගෙන නැති ගැටලුවක් තියෙනවා. අපි හිතනවා එක හඳුනාගත් හොඳයි කියලා. අපි ආරාධනා කරන ඇත්ත ගත්තොත් එහෙම මානවෝදී කලාකරුවන්ට මේ යෝගයේ මේ තමන්ගේ වගේම හඳුනාගෙන සුන්දර මනුස්සෙක් නිර්මාණය කිරීම සඳහා ජාතිවාදයෙන් තොර මනුස්සෙක් නිර්මාණය කිරීම සඳහා එකිනෙකාට වෛර කරන්නේ නැති මිනිහෙක් නිර්මාණය කිරීම සඳහා තමන්ගේ කලාව යොදා ගන්න පුළුවන් නම් හුඟක් හොඳයි කියලා. මට හිතෙනවා අද වැඩසටහනේ උත්කෘෂ්ඨය මෙතන තිබෙන්නේ කියලා වෙලා. වේලුපිල්ලේ අයියේ මට සමාවයන් වේල් පෙරහැරෙදී මන් නුඹට බැන්නා. ටැක්ටරෙන් වැටි ෆැක්ටරියේ මිදුලේ ලේවිලේ සිටියමා ඉන් ගොඩ ගත්තා. ලේ බැංකුවෙත් නොතිබුණු මට ගැළපෙනලේ වේලුපිල්ලේ අයියේ නුඹ ළඟ තිබුණා. වේලුපිල්ලේ අයියේ මට සමාවයන් නුඹේ ලේනි මං අද අමුදරු රකින්නේ. වේලුපිල්ලේ අයියේ සමාවය. මේකේ තව ෂූට් කාරණයක් එකතු කරොත් එහෙම දැන් මේ ගීතයේ තියෙන තව විශේෂයක් තමයි දැන් මේ වචන පාවිච්චි කිරීමේදී සමහරට මේ ගීත සාහිත්‍යයට ගන්න නැති වචන මේකට පාවිච්චි කරලා තියෙනවා. ටැක්ටරේ ෆැක්ටරි වගේ වචන ගත්තාම මේ సౌందర్య වචන නෙවෙයිනේ. නමුත් මේ ටැක්ටරේ ෆැක්ටරි වගේ වචන මේ ගීතේ ඇසර ගැලපෙනවා. මොකද මේ අවස්ථාව එක්ක මේ වචන සම්බන්ධ නිසා. ඒ නිසා අර කලාවේදී මේ සමහර වචන කලාත්මක වචන නෙවෙයි කියලා ඉවත් කරන්න බෑ කියන එක මේකෙන් ඔප්පු කරලා තියෙනවා. දෙවේලේ නුඹ තලතෙල් ගඳයි කියා වේල නොකා හිටියත් මම බැලුවේ නෑ කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. ඒ වේලුගෙම ලේ තමයි අපි හැමෝටම ජීවය වෙන්නේ. මේ රටක අපි ජීවත් වෙනකොට අපි එකිනෙකා අතර තිබෙන ලිංගතුකම් සහෝදරකම් ගැන කතා කරන්න මීට වඩා වටින ගීතයක් කොයිද? විමුක්ති ගීතුල අපි
අවබෝධ කරගනිමු. විමුක්තිගීවල සමාජය කෙරෙහි ලබාදුන් බලපෑම, ඒ බලපෑම ඔස්සේ ඇතිවුණු සමාජ චෝදනය සහ ඒ පිටුපස රැඳුණු ගොඩනැගීමේ මතවාදයන් තුළ රැඳී තිබුණු කරුණු කාරණා තමයි අපි මේ සටහන් තබමින් හිටියේ. විශේෂයෙන්ම අද මේ කතාවට අරුත් සපයන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා. දැන්
මේ හැම කාරණාවක් එක්කමද මෙතරම් වටින ගී සමුච්චයක් අපි රස විඳිමින්චරන්නේ. දැ එකක් තමයි විමුක්තිගී කියලා ජීවිපියකෙන් ගායනා කර නොකට මේට දෙන දෘෂ්ටිවාදය කුමක්ද කියන කන්න. අනිත් කාරණාව තමයි මේ ගීත මාධ්‍යමගින් වාරණයට ලක්වීම නැත්තන් තහනමට ලක්වීම. මේක සිදුවෙන්නේ ඇයි. ඕ ඇතගත්තු දැන් විමුක්තිගී මාධ්‍යමගින් තහනමක් දාලා නෙවෙයි. නමුත් මාධ්‍ය කවදාකත් මේක ගත්තේ නෑ ගීත හැටියට. එහෙම ගත්තේ නෑ. එනිසා විමුක්තිගී මේ ජනතා විමුක්ති පෙරමුණ කියන දේශපාලන පක්ෂ විසින් පවත්වන ප්‍රසංග හෝ නැත්තම් අපේ වැඩවලදී කරන දේ බවට තමයි දිගටම පැතිරලා තිබුණේ. ඇතගත්තු මම හිතන්නේ මාධ්‍යවලට මේ සඳහා මීට කලින් කිසියම් මැදිහත්වීමක් කරන්න තිබුණා නම් විමුක්තිගී විතරක් නෙවෙයි මෙවැනි ගීවල ආභාෂයෙන් නව ගී සම්ප්‍රදායන් බිහිවීම සඳහා යමයි පෙළඹෙන්න තිබුණා. දැන් මේ වගේ ගීතවලට ප්‍රධාන ජනමාධ්‍ය විසින් ඉඩකඩක් නොදුන්නම වෙන දේ තමයි මෙවැනි ගීත කියන්න කිසියම් ආසාවක් තියෙන කෙනෙක් වුණත් ඒ සඳහා පෙළඹෙන්නේ නැහැ කියලා වැඩක් නැහැ. කියලා වැඩක් නැහැ. තමන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා හිතා ගන්නවා. ඒතකොට ඒකට සමාජයටම කිසියම් පාඩුවක් සිද්ධ වෙන එකක් තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවක උනත් අපිට මේ දැන් මේක ඉදිරිපත් කරන මෙහෙම ලැබීම අපි හිතනවා දැන් සමාජයට කිසියම් බලපෑමක් කීමට ඉඩකඩ තියෙනවා කියලා. ද අපේ රටේ හැබැයි ගීත තහනම් කිරීමේ උගයක් තිබුණා අතීතයේ. දේශපාලන හේතුන් මත ගීත තහනම් කරා. විමුක්ති ගී නෙවෙයි. අපි හඳුන එක්තරා කාලයක ජෝතිපාල මහත්තයාගේ සින්දු තහනම් කළා තිබුණා කියලා ගුවන් විදුලිය ඇතුළේ. ඔව්. ඊට පස්සේ මට මතක වෙද්දී මේ පාර මගේ මේ පාර ඒ වගේ ඒකට තහනම් වෙනවා. ඊට පස්සේ 1971 ඔය අරගලේ කාලේ ජෝතිපාල මහත්තයාගේ එක සින්දුවක් තහනම් කළා තිබුණා තියෙනවා. මේ ඒක හේතුවම ඒකේ එක පදයක් තිබුණා තියෙනවා මේ පිබිදෙන මේ යෞවන කාලය කියලා. ඒ පදේ නිසා ඒක තහනම් වෙච්ච කාලයක් තිබුණා. ඊට පස්සේ අපි දන්නවා නන්දමාලගේ සමහර සින්දු වලට වාරණ ඉදිරිපත්ලා තිබුණා. අපි එකම රෑණි කුරුල්ලෝ. ඒ වගේ ගීතවලට. ඉතින් ඒ නිසා මේ අපේ රටේ එහෙම ගීත වාරණයකුත් තිබුණා ඇත්ත වශයෙන්ම ගත්තම. දැන් විමුක්තිය ගී වල තිබුණ එහෙම එකක් නෙවෙයි. විමුක්ති ගී මේ ගීත කලාවේ දේවල් හැටියට අර මායකේ දේවල්ට ගත්තේ නැහැ කවුරක්වත්. මේක මේ දේශපාලන පාක්ෂික දෙයක් ලෙසම වෙන් කළා තිබ්බා. අපි හිතනවා එහෙම නෙවෙයි. දැන් මේ විමුක්ති ගී නිර්මාණය කරේ ජනතා විමුක්ති පෙරමුණට, ගායනා කළේ ජනතා විමුක්ති පෙරමුණේ හේතවතුන් හෝ සමාජික වුණාට මේක සමාජයට අයිති එකක්. මේක යමක් සමාජයට ගන්න පුළුවන්කම තියෙනවා. ඔබ කියන්නේ මේ ගීතය ඇතුලේ සමාජ පරිවර්තනයක් සිදු කළ හැකි කියන කාරණා. සමාජයට පණිවිඩයක් තියෙනවා මේකෙන්. එතකොට මේක තව පෝෂණය කරගන්න ඕන නම්. එතකටත් දැන් අපි කියන්නේ විමුක්ති ගී කියලා කියන්නේ සර්ව සම්පූර්ණ නෑනේ. මේකේ තව කලාවේ පැත්ත වෙනස් කරගන්න දේවල් තියෙන පුළුවන්කම තියෙනවා. අපි තව තව දේවල් දිහා අපේ දැක්ම බැල්ම වැඩි කර යුතු තියෙනවා. ඒතොර ඒ සඳහා වුණ සංවාදයක් හැදුණොත් තමයි මේක තව පෝෂණය කරගෙන යන්න සඳහා වෙච්ච ඉඩකඩක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අපි හිතන දේ තමයි මෙවැනි ගීත මේ ගීත සමාජය තුළ කිසියම් කතාබහකට සංවාදයකට සාකච්ඡාවට භාජන වෙනවා නම් ඒක සමාජයටම කිසියම් පොයින්ට් එකක් ලබා ගන්න පුළුවන් දෙයක් බවට පත් වෙනවා. මොකද මේ හැම ගීතයකම අරමුණක් තියෙනවා ගීතයට. දෘෂ්ටියක් තියෙනවා මේ ගීතය තුළ. ඒක මේ ගීතය ඇතුලේ සමාජ විරෝධී දෘෂ්ටියක් නැහැ. හැමදෙස්සෙම තියෙන සමාජයට යහපතක් කරන දෘෂ්ටියක් තියෙන්නේ. සමාජයේ යහමකට ගෙනියන දෘෂ්ටියක් තියෙන්නේ. මට එතන ගැටලුවක් තියෙනවා. දැන් ගුණදාස කපුගේම එක්තරා කාලවකවානුවකදී බරපතල විදිහට ප්‍රශ්න කරනවා මේ විරෝධාකල්ප ගී කියන මාතෘකාවට විරුද්ධව. එතකොට මේ විමුක්ති ගී ඒ වගේම ක්‍රමවිරෝධී ගී සහ විරෝධාකල්ප ගී කියන මේ කාරණාව සැකෙමින් විස්තර කළ දුන්නොත් මම හිතනවා අපේ ප්‍රේක්ෂකයරුන්ව වැදගත් කියලා. ඔව්. දැන් විරෝධාකල්ප ගුවම එක කිසියම් සරලතලයක තියෙන්නේ. ඒ කියන්නේ ඕන කෙනෙකුට ඒ කියන්නේ කිසියම් පවතින ආයතනයකට සංස්ථාවකට සමාජයකට විරුද්ධව තියෙන තමන්ගේ දාස ගුවමක විරෝධාකල්ප ගී. ඒ විරෝධාකල්ප ගී වල සමාජයට ප්‍රතිගාමී වෙන්න පුළුවන් සමහර විරෝධාකල්ප ගී. ඒ කියන්නේ හොඳ දෙයක්කට එරෙව වෙන දෙයක් කියවොත් එහෙම. එතකොට නමුත් දැන් විමුක්ති ගී වල තියෙන එක එහෙම නෙවෙයි. ඒ කියන්නේ මේ පවතින සමාජයේ තියෙන වැරද්දට විරුද්ධ වෙන අතරම නව සමාජයක් පිළිබඳව මඟ පෙන්වීමක් කරනවා. නව සමාජයක් පිළිබඳව සටන් වදින අය ඇගෙයීමක් කරනවා. ඒ සඳහා සටන් වැදීමට කෙනෙකුට දිරි දෙනවා. ඒ නිසා මේක හැම විටම ප්‍රගතිශීලී ප්‍රගතිගාමී මේක මේ වර්තමානයේ අභිබව අනාගතයට මඟ පෙන්වන එකක් බවට පත් කරනවා. ඒකද ක්‍රම විරෝධී කියන වචනේ පාවිච්චි. දැන් ක්‍රම විරෝධී කියන එක මේක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ අපි දැන් ක්‍රම විරෝධීකම මේ පවතින ක්‍රමය. අපි දකින්නේ මේ ක්‍රමය ධනේශ්වර ක්‍රමය. සූරා කෑම තියෙන ප්‍රාග් ධන විසින් සියල්ල හසුරවන මිනිසෙක් විසින් මිනිසෙක් සූරා කරන අයුක්ති අසාධාරණ වැඩිපුර තියෙන සමාජයක්. සුළු පිරිසක් විසින් විශාල පිරිසක් යටපත් කරගෙන සමාජයක්. ඒ නිසා මේ ක්‍රමය වැරදි. ඒ නිසා මේ ක්‍රම වෙනස් වෙන්න ඕන. ඒ නිසා ක්‍රම විරෝධයක් තියෙනවා. ක්‍රම විරෝධය විතරක් නෙවෙයි තියෙන්නේ දැන්
ක්‍රම විරෝධයක් තියෙන පුළුවන් අරමුණක් නැතුව. ඒ අරමුණක් නැති ක්‍රම විරෝධය සමහර බරපතල භයානකයි. අරමුණක් නැති ක්‍රම විරෝධය වෙන දේ තමයි මේ සුක්‍රම විරෝධ වෙනවා. හැබැයි ඒ ක්‍රම විරෝධයෙන් ලැබෙන ප්‍රතිඵලය වැඩක් නැහැ. හැබැයි ක්‍රම විරෝධයට ඉලක්කයක් එල්ලයක් අරමුණක් තියෙන්න ඕන. ඒතොර ක්‍රම විරෝධයේ ඉලක්කයේ එල්ලේ අරමුණ බවට පත් වෙනවකම තින්නේ මේ ක්‍රමයට වඩා සාධාරණ සමාජයක් හදන එකට. ඒතොර ඒ සාධාරණ සමාජයක් හදන්න බෑ එවැනි සමාජයක් හදන්න සූදානම් මිනිස්සු නැත්තම්. අපි සාධාරණ යුක්තිගරුක සමාජයක් හදනවා නම් අලුත් සමාජයක් හදනවා නම් ඒක හදන්න ලෑස්ති ඒ ගුණාංග තියෙන මිනිස්සු නිර්මාණය වෙන්න ඕන. ඒතොර මේ මිනිස්සු මේ සමාජය තුළ නිර්මාණය වෙන්න ඕන. ඒතොර ගීතයට කලාවට වගේ එකට එවැනි මිනිහෙක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ අනාගත සමාජය නියෝජනය කරන අනාගත සමාජයේ පරමාදර්ශ බවට පත් වෙන මිනිහා වර්තමාන නිර්මාණය කිරීමේදී කලාවට විශාල කාර්යභාරයක් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි හිතනවා මේ ගීත සාහිත්‍යයේදී අන්නේ කාර්යයට අත ගැසිය යුතු තියෙනවා. ඒ නිසා මේක අර ක්‍රම විරෝධ විතරක් නෙවෙයි ක්‍රම විරෝධයෙන් එහාට ගිහිල්ලා නව සමාජයක් නිර්මාණය කිරීම සඳහා කිසියම් මඟ පෙන්වීමක් ධෛර්යයක් විශ්වාසයක් ගොඩනගන පැත්‍ර ගීත සාහිත්‍ය නිර්මාණය වීම අත්‍යවශ්‍යයි. කෙනෙක් කියන පුළුවන් මේවා දේශපාලන ගීතය කියලා කියන්නේ එහෙම කොටු කරන්න ඕන එකක් නෙවෙයි කියලා. ඒකට අපිත් එකඟයි. ගීතය දේශපාලනට කොටු කරන්න ඕනේ නැහැ. නමුත් ඍජු දේශපාලනෙන් වුණත් දේශපාලන යන්තම් ගෑවිලා තියෙද්දි වුණත් ගීතය පොදුයි ගත්තොත් ගීතය හොඳ මිනිහෙක් හදන්න ඕනනේ. හරි හොඳ මිනිහෙක් හදන්න ඕන. එතනට ගීතය තියෙන්න ඕන. මම හිතන්නේ අද මේ නොමියන සිහිනයත් එක් ක්‍රම විරෝධී අවස්ථාවක් නිරූපණය කරන පොතක්. පවතින සිස්ටම් එකට වැඩිය මේක ටිකක් වෙනස්. ඉපිද මැරෙන මිනිසුන් අතර අපමණ සබදෝබිනි net ලැබුවේ මේ දරණ. ඔව් අතර මේ ගීතය ලියුනේ මේ මම අහලා තියෙන විදිහට දන්න විදිහට 1989 නොවැම්බර් මාසේ 13 වෙනිදා අපේ පක්ෂ නිර්මාතෘවරයා රෝන් සෞදරයා අඩංගුට අරගෙන ඝාතනය කරනවා. ඒකෙන් පස්සේ අපේ මුළු පක්ෂයේ සිළු සමාජයන් තුළ මේ කම්පනයක් තිබුණා මේ පිළිබඳව. අනේ කම්පනයේ අපේ එක්තරා සහෝදරයෙක් විසින් අකුරු වලට ගී පද වලට පෙරලපු හැටි තමයි මේ තියෙන්නේ. බූස්සේ හිර කඳුරේ ජීවත් වෙච්ච සහෝදරෙක් තමයි මේ පද පෙළ ලියන්නේ. ඇත්තම කවියක්. ඇත්තම එක කවියක්. මේ කවිය පස්සේ අපි ගීතයක් බවට පත් කරගන්නවා. මේක බොහොම හැඟීම් බර හැඟීම් දනවන ඇහැට කඳුලක් එකතු කරන්න පුළුවන් බලපෑමක් කළ හැකි කවියක් පද මාලාවක් මේක. ඉතින් මේකට මේ තියෙන තනුව ගත්තම ඉතාමත් මාර අර ඒ පද මාලාවට ගැලපෙන බොහොම දුක්බර එහෙත් මේ ධෛර්ය සහිත තනුවක් මේක ඇතුලේ තියෙන්නේ. මට හිතෙනවා අර වෙසන්තරයේ හැඟීම වගේ හැඟීමක් මේක ඇතුලේ හදනවා. අපි ගීතය අතර අපමණ සබඳ මොබිනි නිත් ලැබුවේ මේ දිර තවද බොහෝ කල් වෙසෙතැයි සිතූ දින කිමද සොයුර සමුගතති උදෙස සොයුරු
සලසිතින් විඳගති ඉදිරි කඳුලින් ඉපිද රුහිරෙන් දිවි මග නිමන ගෙවමින් කටු දුක් ගිනි වැළඳු සබාද ගින්නෙන් ඔබේරුව උන් දිනුමේ පිමිුම් ජීවත් වේට අවසානයේ අපිට ඉතුරු කරලා හනන්න තියෙන්නේ සුසුම පමණයි. අර මහගමසේකරයන් කියන වගේ හලන සුසුම මද පමණයි කියලා තමයි අපිට සටහන් කරන්න තිබෙන්නේ. මේ විකල්ප ධාරාවේ අපිට හෙන්න මේ විමුක්ති ගී අපේ රටේ ජනතා විමුක්ති පෙරමුණ මූලික කොටගෙන 70 දශකයේ ආරම්භනවා වගේම මේ විකල්ප ගීතේ ජාත්‍යන්තර පසුබිමකුත් අපිට කතා කරන්න ඉතුරු වෙලා තිබෙනවා ට්‍රිලියන් සහෝදරය. මොකද දැන් ලංකාවේ මේ වගේ ගීත ජීවිපී එකෙන් 70 වෙනකොට එයා සමානව ලෝකයේ විවිධ රටවල මේ නිර්මාණ මේ විදිහටම කතා කරනවා. මම හිතන්නේ මේ ප්‍රාමාණික බවත් මේ වැඩසටහනට එකතු කළොත් මේ හොඳ පරිවර්ෂණ කෘතියක් වෙනවා. ඔව් ඇත්තටම දැන් ඔය සමාජ පරිවර්තන කාර්යයකදී බොහෝය සමාජ පරිවර්තන ව්‍යාපාරත් එක්කෙන් කලාකරුවෝ කිට්ටුවෙන් ගනුදෙනු කරලා තියෙනවා. දැන් ගීතයට එන කලින් නිකන් වෙන උදාහරණයක් කිව්වොත් දැන් 1917 රුසියාවේ සමාජවාදී විප්ලවය සිද්ධ වෙනකොට එතන ගෝකි විශාල කාර්යභාරයක් ඉටු කරනවා සාහිත්‍යකාරයෙක් හැටියට. ඒ නිසා සාමාන්‍යයෙන් අපි සැලකන්නේ ගෝර්කි කියලා කියන්නේ මේ පැරණි සාරවාදී රුසියාවත් සමාජවාදී රුසියාවත් ඒකාබද්ධ කරපු පුරුකක් හැටියට සාහිත්‍යයෙන්. රුසියන් විප්ලවය ඊට පස්සේ තියෙන සාහිත්‍යය. සාහිත්‍යය ගෝකිගේ තිබුණේ. එතකොට ඒ වගේම ලියෝ ටෝල්ස්තෝයිගේත් බලපෑමක් මේකට තිබුණා. ඉතින් ඒ වගේ අපි ගීත සාහිත්‍යයට ආවොත් මෑත යුගයේදී අපි දකින තමයි චිලියේ සමාජවාදී ආණ්ඩුවක් හැදෙනවා 1970 කාලේ. එතකොට පස්සේ 73 දී මේක විනාශ කර දානවා. ඒකෙදී සමාජවාදී ආණ්ඩුව වෙනුවෙන් වැඩ කරපු ගායකෙක් තමයි වික්ටර් හාරා කියලා කියන්නේ. ඔහු විප්ලවයට ඍජුව සම්බන්ධ වෙනවා. කෙලිම සම්බන්ධ කෙනෙක්. ඔහු නිකන් ගායකෙක් විතරක් නෙවෙයි මේ සමාජික ලෙස වැඩ කරපු කෙනෙක් මේ විප්ලවේ. එතකොට ඒ නිසා ඔහුගෙන් ඔහු ගායනා කරපු ගීත රසක් තිබුණා මේ විප්ලවේ පිළිබඳව. අවසානයේ ගත්තොත් ඔහු මේ යනවා මේ අරගලයේදීම. එතකොට අර ඔබ පටන් ගන්නකොට කිව්වේ ඔහු සටහන් කළ තිබ්බ සමහර වාක්‍ය කීපයක්. එතකොට වික්ටර් හාරා.
ඒ වගේම අපි ගත්තොත් අපිට ඒ වගේ ඔය රටවල වික්ට හාරා කියන්නේ දැන් යම් පාක්ෂිකත්වයක් එක්කම සටන් කරනගෙන. එතකොට දැන් ජමයිකානු බොබ් මාලේ වගේ කෙනෙක් අපි ගත්තොත් ඔහු මේ යටිතලයේ ඉඳන්ම ඇවිල්ලා මේ සමාජ විප්ලවයක් කරන්න උත්සාහ කරනවා. ඇත්තටම ඔහු විරෝධාකල්ප ගීත ගන්න කෙනෙක් කියන්නේ ඒ තිබිච්ච කළු මිනිසුන්ගේ පීඩණයට එරෙහිව නැගී හිටපු කෙනෙක් බොබ් මාලේ කියලා කියන්නේ වෙනත් හැඩයකින් අර රෙගේ සංගීතයත් එක්ක මේ ලතින අමරිකානු සංගීත රටාවත් එක්ක ආපු කෙනෙක්. ඔහුට විකල්ප ඔහුගේ ජීවිතෙත් විකල්පයි. එහෙම කෙනෙක් වෙනම සංස්කෘතියක් නිර්මාණය කරගත්තා. ඔව් අර get up stand up ගීතය ඇතුලේ අපිට හිතන්න යමක් එක යමක් ඉතුරු කරනවා සහ ඒක ඇතුලේ පොඩි ජවයක් ලබා දෙනවා මිනිසුන්ට මේ පීඩාවට එරෙහිව සටන් කරන එක නිසා. බොබ් මාලේ ඊට පස්සේ ජෝන් ලෙනන් වගේ ගායකෙක් ගත්තමත් ඔහු බොහෝ විට ගත්ත මේ විකල්ප විරෝධාකල්ප ගීත ගායනා කළා. ඒ වගේ බටහිර රටවල සහ වෙනත් රටවලත් අපිට අපි දන්න මේ සීමාව තුළ මෙවැනි ගායකයෝ සංගීතඥයෝ ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ඒ ශිල්පීන් තමන්ගේ මෙහෙවර ඉටු කරලා තිබුණා. දැන් අපි ගත්තොත් දැන් බොබ් ඩිලන්, එතකොට දැන් මයිකල් ජැක්සන් පවා, ජැක්සන් පවා, ඔව්. ඇත්තටම ජැක්සන් පවා පරිසරය පිළිබඳව මිනිසුන්ගේ පීඩා පිළිබඳව ගීත ගායනා කරා. ඔහු ජනප්‍රියම තලයේ කෙනෙක් වුණත් ඔහු තමන්ගේ වගකීම ඇත්තරි නෑ මේකදී. ඒ නිසා ඇත්තකට ඔබ කිව්වා වගේ හරියටම හරි කියන්නේ ගායකයා තමන් ජීවත් වෙන යුගයේ තමන්ගේ වගකීමත් තේරුම් ගන්න තිබුණ නිසා ඔහු සාමාන්‍ය ගීත කියන අතරම ඒ තමන්ගේ වගකීම තේරුම් අරගෙන ඊට අදාළ කරන ගීතත් ගායනා කළා. ඒ නිසා ඔවුන් දර අර සියලු ස්තර තුළ ජීවත් වෙනවා. දැන් ඔය සේරමත් එක්ක මම කැමති ඇවිල්ලා නවතින්න දැන් ඉන්දියානු තාගෝර් බලපෑම අපිට ආවේ නැත්ද? දැන් ඇත්තට ගත්තොත් තාගෝර් බලපෑම කිසියම් ප්‍රමාණයක් තිබ්බා. දැන් ඔය අපි ගත්තොත් තාගෝර්ගේ සමහර සින්දු පදමාලා මේ සින්දු බවටපත් කළා තියෙනවා. දැන් අර අඳුරු කුටිය තුල දොරගුල්ලාගෙන ගායන ගීතිකා කියන ගීතය ගත්තමත් තාගෝර්ගේ අදහසක් එක්ක ලියවිච්ච ගීතයක්. නමුත් ඒවා විශාල වශයෙන් මෙහෙට ආවෙන්නේ නැහැ. ඒ නිසා මේ අපේ රටවල ඉඳහිට මිනිසුන්ගේ දුක පිළිබඳව නැත්නම් ශ්‍රමය පිළිබඳව වැඩ කරන ජනතාව පිළිබඳව පාර හදන තැන පාර කපන තැන මිනිසුන්ගේ ඒ ශ්‍රමය පිළිබඳව ලියවිච්ච ගීත තිබ්බට ඒක ප්‍රධාන ධාරාවේ නිතර පැවතුන්නේ නැහැ. සහ ඒවට ඒවා අපිට වැඩි අහන සැලස්ුවේ නැහැ මේ ගීත අපිට අහන සරස්තන මාධ්‍ය විසින්. ඊළඟ ගීතේ එන්න ඉස්සෙල්ලා මේ අපගින් ගිලිහෙන යුතුකම් රැකුමට දසදහසින් නේනම් කියන ගීතයත් එක්ක බද්ධ වෙන්න ඉස්සෙල්ලා මම චේ පිළිබඳ කතා කරන්න. මොකද චේ කියන්නේ අපේ ජනප්‍රිය සංස්කෘතියක්. ඔව්. චේව චේගේ ටීෂර්ට් චේ ඔස්සේ ගොඩ නැගෙන සංස්කෘතිය ඒ කැප් එක ඒ සේරමත් එක්ක අද පරම්පරාවත් ජීවත් වෙනවා. එතකොට චේ කොහොමද මෙතන මේ තරම් ජනප්‍රියත්වයටපත් වෙන්නේ අපේ තියෙන ඍජු සම්බන්ධතාවත් එක්ක? ඇත්තටම චේ දැන් ඔය ලෝකේ පොදු ජනප්‍රිය වෙන්නේ එකක් දැන් යුරෝප රටවල හැම රටක් පවා මේ චේ සටන් කෑමක ඉස ගන්නවානේ. ඊළඟට විසින් ගත්තම චේගේ මේ පෙනුම ගත්තමත් එකක් චේගේ පෙනුම ටිකක් අර හැඩපෙනුමක් තියෙනවා. ඒකත් එක්ක චේ ගැන දන්නේ නැති අය පවා දැන් චේව පාවිච්චි කරන්න මෙවලමක් හැටියට දැන් ගත්තොත් සමහර ත්‍රිකෝණ රට තියෙන්නේ බන්දක කීපක තියෙනවා. මොකද්ද සිංහලේ කියලා ගහලා තියෙන එකේම චේවත් ගහගෙන යනවා. දෙක එකට ගැලපෙන්නේ නැහැ. නමුත් ඒකට හේතුව තමයි චේ කියන්නේ කවුද කියලා දන්නේ නැතුව තමයි සමහරු චේව පාවිච්චි කරන්නේ. නමුත් දැන් වමේ ව්‍යාපාර ප්‍රගතිශීල ව්‍යාපාර චේව ගන්න එහෙම නෙවෙයි. චේ කියලා කියන්නේ අධිරාජ්‍යවාදයට එරෙහිව අවංකව සටන් කරපු අපි යුගයේ ඉන්න හොඳම වීරයා. එර්නස්ටෝ චේ ගුවේරා. ඔහු ආජෙන්ටිනාව ඉපදිලා ඊට පස්සේ මෙක්සිකෝවට ඇවිල්ලා මෙක්සිකෝවේදී ෆිදෙල් මුණ ගැහිලා ඊට පස්සේ විදෙල් එක මේ ව්‍යාපාරට එකතු වෙලා කියුබාවට ඇවිල්ලා කියුබාවේ විප්ලවයෙන් කටයුතු කරලා විප්ලවී ජයග්‍රහණය කරලා විප්ලවී ආණ්ඩුවේ තනතුරු රැසක් දරලා ඒක පැත්තක තියලා අප්‍රිකාවට ගිහිල්ලා අප්‍රිකාව සටන් කරලා ඊට පස්සේ බොලිවියාවට ගිහිල්ලා බොලිවියාව සටන් කරලා මැරෙනවා. එතකොට චේ කියලා කියන්නේ මේ අවංකවම මුළු ජීවිතේම මේ අධිරාජ්‍යවාදීන් පීඩාවට පත් වෙච්ච ජනතාව වෙනුවෙන් වෙන් කරපු කෙනෙක්. ඔහු ඇත්තටම සැබෑ වීරයෙක්. ඒ කියන්නේ වචන ඉක්මවාලා ඉක්මවා ගිහිල්ලා වැඩ කරපු කෙනෙක්. ඒ නිසා චේගේ දිවිච්ච ගුණාංග අතිශය විශාලයි. ਉਹ අවුරුදු 39ක් වගේ වයසකදී මේ යන්නේ. ඒ නිසා ਉਹ අපිට හැමදාම තරුණයි. තරුණ්‍ය සංකේතේ බවට පත් වෙලා තියෙන චේ. ඉතින් චේ හැමදාම කිව්ව කරුණු ගොඩක් අපිට තිබුණා. චේ හැමතිස්සම කිව්වා අධිරාජ්‍යවාදයට එරෙහිව ලෝකේ කවුරු හරි කොතනක සටන් කරනවා නම් ਉਹ මගේ සහෝදරයෙක් කියලා. හැමතිස්සෙම කිව්වා මේ පීඩාව දරාගෙන ඉන්න එපා කියලා. ඒකට සටන් වදින්න කියලා. ඔය චේ කියුබාවෙන් පිටේලා ගිහිල්ලා විදේශ රටවල සටන් කරමින් ඉන්න වෙලාවක තමයි ඔය කියුබාවට ඔහු ලිපියක් කියවනවා. මට මතක හිටිට ඔය කියුබාවේ තිබුණා ත්‍රිමහද්වීපික සමුළුව කියලා සමුළුවක්. ඒ සමුළුවට මම හිතන්නේ ලියුම එවන්නේ. ඒ උපු ලියුමේ තිබුණා අදහස් කීපයක්.
ඒ අදහස්ටික තමයි දැන් අර ගීතයට පදනම් වෙලා තින්න අපි කතා කරන්න යන ගීතයට. ඒ කියන්නේ ඔහුගේ අදහස තිබුණේ මේ අපි සටන් කරද්දී අපේ යුතුකම් රකින්න දසදහස් ගණනින් මිනිස්සු එකතු වෙනවා නම් අපි අතින් ගිලිහෙන අවිය අතර ගන්න තවත් අත් එසවෙනවා නම් අපේ අවමගුලේදී සෝගී කයන්න මිනිස්සු එකතු වෙනවා නම් මරණය හම්බෙන ඕන තැනකදී මරණය පිළිගන්න අපි ලෑස්තියි කියලා. ඒක තනි වචන කිව්වෙමයි අපි කරන් යන ක්‍රියාමාර්ගයට තව තවත් එකතු වෙනවා නම් අපට සහයෝගය දෙනවා නම් ඒ කියන්නේ අපි වැඩි හරියකින් එකනේ ඒ වගේ වෙලාවකදී අපිට ඕනලාවක මේ යන්න පුළුවන් කියන අදහස ක්‍රියා සාහිත්‍ය සහිතව ඔහු තමන්ගේ ලිපිය සඳහන් කළා තිබ්බා. ඒ අදහස අරන් තමයි අපි විමුක්ති ගීයක් නිර්මාණය කරන්නේ ඔය අපගෙන් ගිලින යුතුකම් රැකුමට කියන ගීතය. ඇදගත්තොත් චේ කියලා කියන ඉතින් ලෝකෙට දැවැන්ත බලපෑමක් කරපු කෙනෙක්. එකම දේ තියෙන්නේ දැන් චේව විලාසිතාවක් බවට පත් කරගත්තු තාරුණ්‍ය තුල චේගේ හරය තියෙනවද කියන ගැටලුවක් අපට තියෙනවා. ඒ නිසා අපි හිතනවා චේව හරයෙන් වෙන ගන්න පුළුවන් නම් කෙනෙකුට අපි ජීවත් වෙන ලෝකෙ මීට වඩා ඉතාම සුන්දර ලස්සන තැනක් වෙයි කියලා ඉතා ඉක්මනින් මම හිතනවා. අපේ Facebook මිතුරන්ට ගියමු මේ වැඩසටහන Facebook එකට ආපුවාම චේගේ මේ කොටස අරගෙන කපලා ඔය Facebook එකේ හෙඩ මේට ෂෙයා කරලා දැම්මුත් චේ පිළිබඳ නොදන්න ටී-ෂර්ට් විතරක් අඳින කට්ටියට අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා.
අපි නොමියන සිහිනය ඇතුළේ විමුක්ති ගීතය තේමා කරගෙන අපි මේ කතා කළ එක්තරා දේශපාලන ප්‍රවාහයක ගමන් මග ඇතුළේ වෙච්ච කතාන්දරය. මෙහි ඒ ගත්ත අත්දැකීම් ඔස්සේ සමාජගත කෙරුණු පණිවිඩ රැසක් තිබුණා. එසියල්ල පිළිබඳ අපි යම්තාක් දුරට ස්පර්ශ කළා යැයි අපි විශ්වාස කරනවා. ටිලින් සහෝදරයා, දැන් සාමාන්‍යයෙන් අපි දැක්ක කාරණාවක් තමයි ඉතිහාසයේ යම් දේශපාලන පරිණාමයක් වෙනවා නම් අපි ඒ පරිණාමයේ සාධකයේ නැවැත්වීමේ සලකුණ හැටියට දැක්කේ ඒ මිනිසුන් ශරීරයෙන් ඉවත් කිරීම. දැන් එහෙම ඉවත් කරපුවාම ඒ ගමන් මග නැත්තම් ඒ පරිණාමය එතනින් අවසන් වෙනවද? මොකක්ද ඊට පස්සේ අදියර? ඔව්, කිසිසේත්ම නැහැ. ඒ කියන්නේ කිසියම් දේශපාලන ව්‍යාපාරයක් හෝ ඕනෑම දේශපාලන වෙනත් ව්‍යාපාරයක් ඒක සමාජ අවශ්‍යතාවයක් නම් සමාජයට ඕන එකක් නම් ඒක මිනිස්සුන්ව මරාදාලා ශරීර ඉවත් කරලා නවත්තන්න බෑ. ඒ කියන්නේ අපි ඉතාලි පැහැදිලි කරන අදහස් මරාදාන්න බෑ. ඕනම කෙනෙකුට මිනිස්සු මරාදාන්න පුළුවන්, අදහස් මරාදාන්න බෑ. එතකොට කිසියම් අදහසක් හෝ අදහස් ප්‍රමාණයක් සමාජයට අත්‍යවශ්‍යයි නම් ඒවා සමාජයේ බහුතරයක් විසින් ග්‍රහණය කරගන්නවා නම් එවැනි වෙලාවක මිනිසුන් මරාදාලා තියෙද්දිත් ඒ අදහස් ප්‍රබල වෙනවා. ඒක තමයි අපි දැකලා තියෙන බොහෝ විට මිනිසුන් මරාදාලා තියෙද්දි ඒ මිනිසුන්ගේ ඒ මිනිසු ආරම්භ කරපු දේශපාලන ව්‍යාපාර අදහස් මතවාද ලෝකෙ ජයග්‍රහණය කරනවා. ඒ නිසා මේ මිනිස්සු ඉවත් කරලා කිසියම් යහපත් දෙයක් නවත්තන්න පුළුවන් කියලා හිතන එක ඇත්තකොත් ඉතා මෝඩ වැඩක්. ඒක එහෙම සිද්ධ වෙලාම නැහැ. නමුත් අපි ඉතිහාසය දකින අත්දැකීම ඕක තමයි. හැමතිස්සෙම ප්‍රතිගාමි කණ්ඩායම් තමන්ට එරෙහිව නිර්මාණ වෙන හෝ නැත්තම් ප්‍රගතිශීල ලෙස ඉස්සරහට යන දේවල් නතර කරන්න ඝාතන යොදාගෙන තිබුණා. ඉතින් අපි මේ කතා කරමින් යන්නේ ඒකට මොන දීපු අයගේ අත්දැකීම් ගීතෙන් පළවෙච්ච හැටි. ඒ අතරම තව එකක් කියන්න කැමතද? දැන් මෙහෙම දැන් ලෝකේ වෙනස් වෙමින් යන්නේ. අපි ජීවත් වෙන ලෝකේ නූතන යෝකේ. එක්තරා කාලයක තිබුණා මේ අරගලය මතවාදී සීමාවෙන් එහාට ගියාට පස්සේ ඒක සන්නද්ධ සීමාවක් දක්වා ගියා අරගලය. නමුත් දැන් අපි ජීවත් වෙන ලෝකයක් ගත්තොත් ඒක ගොඩක් දුරට වෙනස් වෙලා තියෙන්නේ. දැන් අපේ යුගයේදී මේ මතවාද ප්‍රබල වැඩි අවිවලට වඩා. ඒ නිසා අපි ජීවත් වෙන්නේ මේ අදහස් වලින් සටන් කරන්න පුළුවන් යුගයක. අදහස් වලට විශාල ඉඩක් තියෙන යුගයක. අදහස් සඳහා ගොඩක් මෙවලන් සහ මාධ්‍ය නිර්මාණ වෙච්ච යුගයක. ඒ නිසා අපි හිතනවා මේ යුගයේදී අර අපි ගත්තොත් අවි වෙනුවට මේ මතවාදී අවි අතට අරගෙන සටන් කරනවා නම් ජයග්‍රහණය කරන්න පුළුවන්කම තියෙනවා. අපිට මේ විමුක්ති ගී වගේ ගීත සහ කලාවේ මෙවැනි මැදිහත්වීමක් අවශ්‍ය වන්නේත් ඒක මතවාදී අවියක් ලෙස භාවිතා වෙන්නේ. එතකොට මිනිසුන් භෞතිකව ජීවිතවලින් ඉවත් වෙන්නේ නැතුව තිබියදීම මිනිසුන්ගේ හිත වෙනස් වෙලා, මිනිසු හිතන විදිය වෙනස් වෙලා, මිනිසුන්ගේ විඥාන වෙනස් වෙලා, සමාජ විඥානය වෙනස් වෙලා නව සමාජයක් නිර්මාණය කර ගැනීම දෙසට මිනිසාට යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි හිතනවා දැන් අර මතවාදයේ අවිබවට පත් කරගෙන අදහස් අවිබවට පත් කරගෙන සටන් කළ යුතු යුගයක අපි ජීවත් වෙන්නේ. එහෙම සටන් කරන යුගයක් මේ යුගය. ඒ නිසා ඒකෙදී අපි අදහස් වලට තැනක් දෙනවා නම් සහ අදහස් මිනිසුන් තුළට ගෙන යාම සඳහා හැම මාධ්‍යයක්ම පාවිච්චි වෙනවා නම් සමාජයේ මීට වඩා ගොඩාක් යහපත් වෙන බවට පත් කරගන්න පුළුවන් කියලා. මේ වැඩසටහනේ සමාප්තිය අපි මේ සටහන් කරන්න සූදානම් වෙන්නේ. මට ප්‍රශ්න දෙකක් තියෙනවා. මම කෙටි උත්තර ටිලින් සහෝදරයාගෙන් බලාපොරොත්තු වෙනවා. මතවාදී වෙනස්කම් කරන්න පුළුවන් වෙන්නේ මිනිසාගේ මනස තුළ. අද මිනිසා බහණ්ඩ බවට පත් වෙලා කිව්වොත් ඔබ ඊට ලබා දෙන පිළිතුරු මොකක්ද? ඔව්, ඇත්තම නූතන ධනවාදීස මිනිසුන්ව පරිභෝජන වහල්ලු බවට පත් කරලා තියෙනවා. ප්‍රාග්ධනයේ මෙවලම් බවට පත් කරලා තියෙන එක ඇත්ත. නමුත් ඒ ඔක්කොම අස්සේ මිනිසා තුළ විඳවන, අඬන, වැළපෙන, සතුටු වෙන මිනිහෙක් ඉන්නවා. ඒක මකන්න ධනවාදයට බෑ. ඒ මිනිහට කොයි වෙලාවකරි හොඳ ජීවිතයක් ඕන වෙනවා. කොයි වෙලාවකරි මිනිහට සාමූහිකත්ව ඕන වෙනවා. කොයි වෙලාවකරි මිනිහට සමාජ ඕන වෙනවා. ඒ නිසා ඒ මිනිස්සුන්ට ඒ සමාජයේ ජීවිතයේ රැගෙන යාම සඳහා මේවා පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේ දේශපාලනේ මේ අදහස් අනිවාර්යයෙන්ම වර්තමානයේට අත්‍යවශ්‍යයි. ඉතින් ඒ නිසා අපි හිතන්නේ වර්තමානයේ මේ ප්‍රාග්ධනය සහ මේ මෙවලම් විසින් මිනිසා හුදකලා කරලා ප්‍රාග්ධනය වහලෙක් බවට පත් කරලා හිතන්නේ නැති බහණ්ඩයක් බවට පත් කරලා තිබුණා වුණත් ඒ මිනිසාට ජීවිතය ඕන වෙලාවක් එනවා. ඒ නිසා මේ අදහස්වල නව සමාජයක් සොයා ගැනීම යමේ අවශ්‍යතාවය අනිවාර්යෙන් තියෙනවා. අපි දැඩි ලෙස විශ්වාස කරනවා, තදින් විශ්වාස කරනවා මේ සමාජයට මේ අදහස් අරගෙන ගිහිල්ලා මේ සමාජයේ මිනිස්සුම එකතු කරගෙන යහපත් සමාජයක් හදන්න පුළුවන් කියලා. ඒ විශ්වාසයෙන් තමයි අපි අරගලය කරගෙන යන්නේ. මේ සමගැනීමේ
ප්‍රශ්නය මේයට ඉටත්වරා කෙටියම් පිළිතුර බලාපොරොත්වෙන. ඔබලාගේ දේශපාලනය ඇතුළි තිබුණේ ධනපති සහ නිර්ධන කියන කොඩස් කාණ්ඩ දෙක. මම මෙහෙම කිව්වොත් අද නිර්ධන පන්තිය කම්කරුවා පාරිභෝගිකයෙක් ලෙස රූපාන්ත්‍රණය වෙලා නේද කියල මම ප්‍රශ්නත. අද ගත්තොත් නිර්ධ පන්තිය කම්කරුවත් රක්නේ නිර්ධ පන්තිය සිලු දෙනාමත් බහුතරයක් ගත්තොත් එහෙම පාරිභෝගික ලෙස රූපාන්තරණය වෙලා තියෙනවා. කොමත් ඔහු දිගට පාරිභෝගික නමුත් ඔහු පාරිභෝගික වාදයකට යට වෙලා තියෙනවා. ඒ කියන්නේ පරිභෝජන වාදයේ වහල්ු බවට පත් වෙලා තියෙනවා. පාරිභෝගිකයෙක් වෙන එකයි පරිභෝජන වාදයට වැටෙන එක තව එකක්. අපි පාරිභෝගිකයන් කොහොමත් අපි දේවල් ගන්න ඕන ජීවත් වෙන්න. පරිභෝජන වාදයට වැටලා තිනවා. ඒකට ධනවාදයේ ධනවාදයේ මේ කර්මාන්ත වෙළඳපොළ වෙළඳපොළ බලවේග වෙළඳ දැන්වීම් ඊට පස්සේ මේ ජනමාධ්‍ය සියල්ලම එකතුලා තමයි වැඩ කරලා තින්නේ. හැබැයි ඔහුට මේකේ අපි හිතන ගොඩක්කල් ජීවත් වෙන අමාරුයි කියලා. ඒකේ ජීවත් වෙන ඔහුට ප්‍රතිරෝධයක් තියෙනවා. ඒ ප්‍රතිරෝධය තමයි ඔහු මතු කරගන්න වෙනත් වෙනත් ආකාරයෙන්. අපි ගත්තොත් සමූහ ඝාතන ඇමරිකාවේ වගේ සිද්ධනේවා, මේ ජාතිවාදී කෝලාහල, දිවි නසා ගැනීම, ජීවිතෙන් පලා යෑම, එකිනෙකා සමග වෙන ගැටුම් වගේ දේවල් වලින් ඔහු මේ ඔහු විඳින පීඩාව ප්‍රකාශයට පත් වෙනවා. ඒ නිසා ඔහු විඳින මේ පාරිභෝජන සමාජය තුළ පාරිභෝජනවාදී මිනිහෙක් බවට පත් වෙලා ඒක දරාගෙන බරුව ඔහු විඳින පීඩාව වැරදි පැතිවලින් ප්‍රකාශයට පත් වෙන්නේ නැතුව සමාජ වෙනස් කිරීමේ පැත්තට යොමු කරගන්න පුළුවන් නම් අපි හිතන එක තමයි හොඳම දේ. ඒතකොට අපේ උත්සාහය තියෙන්නේ ඒක. ඒ නිසා මේ පරිභෝජන වහලෙක් බවට පත් වෙච්ච මිනිසා ඔහුගේ සැබෑ මිනිසා බවට පත් කර ගැනීමට අපි කවුරුත් මැදිහත් විය යුතු කියලා අපි විශ්වාස කරනවා. විමුක්තිගී සංස්කෘතික අරගලයක ප්‍රකාශනයක අවසානයේ තමයි මේ සටහන් කරන්නේ. මේ සටහන ඇතුලේ අපි හැවුම මේ ශ්‍රී ලාංකිකයින් හැටියට මුහුණ දිය යුත්තේ කොතැනටද කෙලෙසද කියන කාරණාව මේ විමුක්ති ගීවල සටහන් වී තිබෙන අද ප්‍රකාශිත අවසන් ගීතේ සටහන් වෙනවා. දෙකොනක හිටියත් ඉපදුණු මිය යන බිම එක නේදෝ, ඒ බිම එක්වන සමගිය යුතුකම අප සතු නේදෝ, එක මවකගේ දරු කැලසේ හිනෙහි ඉන්නයි සැමදා, නෙතු හමුවට කඳු ලැල්ලක් ලං නොමවන්නයි කිසිදා. අපි හැමෝගේම ප්‍රාර්ථනාව එය. ටිලින් සහෝදරයා බොහොම ස්තුතියි. සහයෝගය දුන් හැමෝටමත් අපි ස්තුතිය පුද කරමින් අපි මේ උතුම් ප්‍රාර්ථනාවේ නියැලෙමු. ¡Suscríbete al canal!